পুলুয়ান দারু সিএলু দিনে আমাকে কেমন কোন করে গামো আরে আরে বুদে வணக்கம் ஆயுபவான் சிந்த நாட்டவ சுப දවසක් ප්‍රාර්ථනා කරනවා අයිලර්නින් කොලේජ් එකේ ඉගෙන ගන්න දරුවෝ වගේම අද සම්බන්ධ වෙලා ඉන්න සියලුම දරුවෝ ඇත්තටම අපි ආයතනයේ විදිහට ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් යුතුව මේ අවස්ථාවේදී සියලු දෙනාම පිළිගනු ලබනවා. ඉතින් පුතේ අයිලර්නින් කොලේජ් එක තුල අපේ දරුවන්ට ඉතාමත්ම අධ්‍යාපනයේ මිලිකිච්ච වෙලාවේ ඒ කියන්නේ අධ්‍යාපන රටාව තුළ කොවිඩ් වසංගතයත් එක්ක වෙච්ච ඒ මහා කරදරයට අපේ දරුවන්ගේ අධ්‍යාපනය බේර ගැනීම සඳහා සම්බන්ධ වුණු ආයතනයක් විදියට ඇත්තටම අයිලර්නින් කොලේජ් එක අපේ ශ්‍රී ලංකාව තුළ ඇත්තටම ජනප්‍රිය ආයතනයක් වඩ මේකෙදි පත් වෙලා ඉවරයි. ඉතින් ඉතාමත් කෙටි කලකින් අපේ දරුවන් එක්ක වගේම අපේ දරුවන්ගේ දෙමාපියන් සමග ඉතාමත්ම කෙටි කලකින් ගුරුවරු සහ අපේ ආයතනයේ වැඩ කරන ගුරුවරු සහ අපේ ආයතනයේ ප්‍රධානී අය ඒ දෙමාපියන් අතර ඇතිවෙච්ච මනස් සම්බන්ධීකරණය නිසා අපේ දෙමාපියන්ගේ ඉල්ලීමකට තමයි අපි මේ දෙමළ පාඨමාලාව ඇත්තටම ආරම්භ කරන්න හිතුවේ. ඉතින් අපේ ආයතන ප්‍රධානී කසුන් සර්ගේ දෙමාපියන් කරපු ඉල්ලීමට කසුන් සර් මාත් එක්ක කතා කරලා ඉතින් මමත් අපිට පුළුවන් විදියට ටයිම් එක දීලා ඉතින් අපේ වැඩේ අපි පටන් ගන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. මොකක්ද මේ දෙමළ කෝස් එක? මොකක්ද මේ දෙමළ පාඨමාලාව කියන්නේ කියලා මුලින්ම අපි දැනගන්න ඕනේ. ඒකට හේතුව තමයි අදින් පටන් ගන්න අපේ මේ වැඩසටහන පුරා මාස 4ක කාලයක් මේ විදියට සෑම ඉරිදා දවසකම දහවල් 12යි 30 සිට සවස 2යි 30 දක්වා සතියකට ඉරිදා පුරා පැය දෙකක් අපි ඔබ කොඩිතුමකු සර් සමග වැඩතිය කරනවා. ඉතින් මෙතන සර් එක්ක වැඩ කරන ගොඩක් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අලුතෙන් දරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් පුතේ ඒ මේ ඉබිරියට යන මේ මාස හතරේ කොහොමද අපි ඉගෙන ගන්නේ? එක එකක්. ඊළඟට මොකක්ද මේ දෙමළ භාෂා පාඨමාලාව කියලා කියන්නේ? ඒක අනිත් දේ. ඊළඟට තමයි මේ පාඨමාලාව අවසානයේදී අපේ දරුවන්ට මොනවාද ලැබෙන ප්‍රයෝජන නැත්නම් ඵල ප්‍රයෝජන මොනවාද? ඔය එකින් එක හැම දෙයක්ම අද පොලිටු ඔෆිසර් ඔයාලට තේරුම් කරලා දෙනවා. අංක 1. පළවෙනි එක තමයි පුතේ මොකක්ද මේ දෙමළ භාෂා පාඨමාලාව කියලා කියන්නේ. අංක 1. උදේ පාඨමාලාවක් කියලා කියන්නේ ඔයාලා දන්නවා අපේ ඉතින් ඉස්සෙම උගන්වලා දෙනවා ඉංග්‍රීසි වල පාඨමාලාවට කියන්නේ කොහොමද කෝස් කියනවා කියන්නේ. ඉතින් ගොඩාක් දරුවෝ සාමාන්‍ය පෙළ විභාගය ලියලා ඉවර වුණාට පස්සේ දුවනවා කෝස් වලට, විශේෂයෙන් දෙමළ සහ ඉංග්‍රීසි පාඨමාලාව වලට. ඊට පස්සේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්න අපේ දරුවෝ ඇත්තටම ඒ යන්නේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා පාඨමාලාව වල. ඉතින් ඒ විදියට අපේ දූල පුතාලා විවිධාකාර වූ පාඨමාලා වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඔය පාඨමාලාව කියන වචනේ ඇත්තටම අපේ දරුවන්ට නුහුරු අත්දැකීමක් දෙන වචනයක් නෙමෙයි. ඒක ගොඩාක් අපේ දරුවන්ට පළපුරුදු වචනයක්. ඉතින් ඔය වචනයත් එක්ක ඒ වචනයට තව අර්ථය එකතු කරන්න පොඩි දුවක් උසය ඇවිල්ලා ඉන්නවා දෙමළ භාෂා පාඨමාලාවක් අරගෙන. ඉතින් ඔය මාස 4ක කාලයක් තුල අපි ඔබත් එක්ක ඔබ කොරිතුවක් උසයක වැඩ කරන් යන මේ භාෂා ගමන තුල එක් සම්දිෂ්ඨානයක් තමයි වගේ පුතේ අද ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්න කොරිතුවක් උසයේ දෙමළ භාෂා පාඨමාලාව, විශේෂයෙන් අපේ අයිලර්නින් කොලේජ් එක තුල ඉතාමත් ක්‍රමවත් විදියට ඔබ දන්නවා පරිගණක පාඨමාලාවක් ක්‍රියාත්මක වුණා. ඒක මම හිතන්නේ දැන් දෙවෙනි බැච් එකක් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදියට අපි පියවරෙන් පියවර යන ගමනක ආරම්භයක් තමයි අද අපි මේ දාගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ අඩිතාලමත් එක්ක අපේ දූල පුතාලට ලොකු වැඩ ටිකක් කරගන්න පුළුවන්. සර් මේ බෝඩ් එකේ ලියලා තියෙනවා පුංචි
steps tiga. Ekenne peer tiga. Eka gana api pasuwa katha karamu. Iting eka kalin mama kemathi ape daruwekin ahanda mokakda me demala basa kiyala kiyanne. Mokakda me demala bhashawa kiyala kiyanne. Saika katha karamu. Api balamu ko hada awasthawa denne. Api balamu api demu ape daruwek awasthawak. Kita kacir kan, mereka mau kerja kan? Hari, kemarin, hari. Oyo, kau mau eli kan? Di hadalah dina. Oyo eli kan? Di uppo mama, medical lah dina. Kebetulan sama ini, demi kriyakar kemat teker. Demi steps tiga teker sama ya, apa daruan deh. Demi masa hadalah sehari ke beda kerja ni yang lebih ini. Semua kian daru, muka demi dewa na bahasa kira kian deh. Dewa na bahasa, netang dewa na bahasa kira kian muka demi. Udin demala bahasa apa kira kianne? Apa Sri Lanka waktu deh? Atau mana? Mamat single. Nann single apa? Mamat single. Obat? Macam ini dawa single daro ini dawa. Apa Muslim daro ini dawa? Katolik daro ini dawa. Ini dalam bidakar daruan sanksi apa kira sambar melalui ini dawa. Ini putih. Apa demala bahasa single tamai apa raja bahasa? Di raja bahasa ini pasti tiada demala bahasa. Ikan demala second language kira English ini mau berkian. Bahasa atau apa itu, saya api obat tek katakan, demal bahasa itu yang dia. Saya bahasa itu hal baru ada pas se, ya apa dia atau apa itu dia golak over tiende, utuh pala itu. Itu utuh pala itu dia dalam bahasa, api mulut Sri Lanka pun digerak anda daruan. Itu api ada apa nanti departemen itu bahasa api dia ada, bishya api dia ada tulang kelam dia. Ini putih mewah ke dewal, mama pinter ke mana kerana daruan dengan tering kira dia ni, mew bahasa kira dia ni putih, bishyan ni, bishyan bidya tiga negara ni kau, apida make, atten mampir daruan amaru berenah. Ini engkau ni sa, apik bahasa apa tiga negara ni orang putih, bishyan bidya ni, bahasa apa bidya orang tiga negara. Ini apida, udaharnya bidya tu apik Inggris tiga negara ni di, Inggris tiga negara ni di, acuh kata kita sima belai tiga negara ni kau, apida. Banding kerana kita dah ni, eva kita mah macam mana? Apa itu dia dengan pasal bishaya nirdeshya kita? Pasal bishaya nirdeshya kita di taraf kudu elah tamai, api, haya, hatta, atter, nawaya, dahaya, ikolah shreni wal api dua puluh ala seikat banding kerana ni, ni malah bahasa ni. Eva game, itu yang acuh poter. Ekerana bishaya nirdeshya kita, eha dihitak kerana banding tamai, ada api me patanggan ni masa hatta reka kalya. Itu yang A kerana weather satahane sahaja anshe tamai putih, maybe dia ter sepoint kalla dalam ini. Itu yang kita sambandu api ikin mereka kata kerana wah, make ikta weather satahane tu obat kerana weather pilihan apa yang nama gun pop tidak tiada nama, eh nama dia apa sahaja kira dia nama, api pihawarin pihawaran kata kerana ini jadi. Itu yang mehman. Mereka masa hati ini berdetik kerana terpaksa, ini apa itu luku berak kerana purwal dia tiada. Ia lagi tu, mereka kosse ke istana ke sar terawasan kerana daru panah. Mereka kosse ke sar terawasan kerana daru panas dina, api spoken Tamil class kerana sambandnya kerana. Ini okelah mana awasta walau ada ni aku tu, lamai panah ini kerana sambandnya kerana ni ikat mereka kosse ke pasti. Spoken Tamil class tega. Ekerana katanya demal bahasa atau samband dengan partmala atau pelanggan atau masa tunag. Eka masa tunai. Ekerana make course lagi pasca lamai ega biaya. Make sahur tega awasan kita lamai panaha itarai api ega ter samband dengan kerana. Eka semeter mata kerana. Ini langit ter. Demani piye ber. Make course kohomad masa hatra berakar lagi ni ane. Make course tega masa hatra berakar lagi ni ane. Ini tamat mas sarlay. Angka ek, obat PN ni sama irida agam, sama irida agam, dahwal dolahai tihat, seik sambandu ini terikat. Ek, ilangat, class seka belawat se prasnya ke, obat pas seikat pilih turu bil, ilangat, gitara belak bunna pas, gitara belak guna hati ana, orang ek speech seetewan dah biena, ilangat. Wacana ucapannya kerana dia sahaja mana dia voice records, dia mana yang mereka kian dalam ini tiada yang tiada kerana ini eva tawa apabila masa hatere kerana berada di dalam ini langit. Monad orang pot pat,
ඒක තමයි වැදගත්ම දේ. ඒක සම්බන්ධව සර් කතා කරනනම් මෙන්න මේවා එකින් එක විස්තර කරගෙන යද්දි. ඊළඟට මේ මාස 4න් පස්සේ ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? අංක 1. සාර්ථකව අවසන් කරන පාඨමාලාවට සම්බන්ධ වෙලා සාර්ථකව අවසන් කරන සියලුම දෙනාට උදේ වටිනා සහතිකයක් ලබා දෙනවා. ඒක අපේ අයිලෙන් කොලෙජ් එකෙන් කරන වැඩක්. ඉතින් වටිනා සහතිකයක් ඔබට ලබා දෙනවා. එක එක. ඊළඟට මේ මාස 4න් පස්සේ අපි පටන් ගන්නවා අකුරුතුවක් සර් කලින් කිව්වා අපේ දරුවන්ට ස්පෝකන් ටෙලි ක්ලාස් එකක්. ඒ කියන්නේ හතර දෙවල පන්තියක්. ඒ කියන්නේ මේ පන්තිය තුල අපි හතරය විතරයි ඉගෙන ගන්න. වෙන කිසි දෙයක් නැහැ. හතරය. ඔන්ලයින් මේ අපි ඕන තරම් කරලා දෙනවා. ඉතින් අපිට අත්දැකීම තියෙනවා අපිට ඒක ප්‍රායෝගිකව යොදා ගන්න විතරයි දෙන්නේ. ඉතින් මුදේ හතර දෙවල පන්තියට සිසුන් 50කට විතරයි මම අවස්ථාව ලබා දෙන්නේ. ඒකත් මෙතන ඉන්න සිසුන් 50කට විතරයි. ඒක මාස 3ක කාලයක්. ඒක එකක්. ඊළඟට ඊළඟට පුතේ එතනින් නවතින්නේ නැහැ. අපේ දරුවන්ට මම අවස්ථාව ලබා දෙනවා. අපේ iLearning College YouTube channel එකක් තියෙනවා. ඒක ඔබ දන්නවා මම හිතන්නේ. ඉතින් ඒකෙන් අපේ දරුවන්ට මේ දෙමළ භාෂා පාඩමාලාව ඉගෙන ගන්න දේවල්, අදින් පටන් ගන්න මේ පාඩමාලාව ඉගෙන ගන්න දේවල්, තමන්ගේ දක්ෂතාවය මුළු සමාජයටම ඉදිරිපත් කරන අවස්ථාවක් අපි කවුරුත් සයකට කතා කරලා තියෙන්නේ. ඒකත් අපි ලබා දෙනවා ආයතනයේ විදියට. ඉතින් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒ ලොකු වැඩේ අදින් අපි පටන් ගන්නවා. අදින් අපි පටන් අරගෙන ලස්සන ගමනක් තමයි යන්න හදන්නේ. ඉතින් අපි සාර්ථක විදියට අපේ වැඩ ටික කරගෙන යමු. හරි. එතකොට මේ මාස 4ේ කරන වැඩ මොනවද? මේ තමයි පුතේ මාස 4 කාලයකට අපි කරන වැඩ. මේකට අමතරව තවත් මේකට එකතු වෙන්න ඕන අංගයන් දෙකක් තියෙනවා. ඒ අංගයන් දෙක පිළිබඳව සර් කියන්නම් පාඨමාලාව ආරම්භ වුණාට පස්සේ බලන්න පළවෙනි අංගය තමයි පුතේ. බලන්න පළවෙනි අංගය Smart Tamil Basics. Smart Tamil Basics. අපි ස්මාර්ට් විදියට ඕන හැම දෙයක්ම කරගන්න. ස්මාර්ට් වෙන්න ඕන. නැත්තම් කිසි දෙයක් කරගන්න බෑ. ස්මාර්ට් වෙන තරමට තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඉතින් ඒක අපි දෙමළ භාෂාවට යොදන්න තමයි සර් සූදානම්. ඉතින් සර් සූදානම් වෙනවා කියලා කියන්නේ අපේ දුල පුතාලටත් ලස්සනට සූදානම් වෙලා ලස්සන ගමනක් යන්න හොඳ අවකාශයක් තියෙනවා. බලන්න පළවෙනි එක ස්මාර්ට් ටැමිල් බේසික්ස්. මොකද්ද මේ ස්මාර්ට් ටැමිල් බේසික්ස් කියලා කියන්නේ? අපේ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එකක් මොකක්ද ගන්නවද ප්‍රශ්නේ? දෙමළ වචනේ කියව ගන්න බැහැ. එකක් ඒක. ඊළඟට අපේ දරුවන්ට දෙමළ වචනයක් දැක්කට පස්සේ ඒ වචනයේ තියෙන වෙනස තේරුම් ගන්න බැහැ. එක දෙක. ඊළඟ දේ තමයි අපේ දරුවන්ට දෙමළ වචනයක් දැක්කට පස්සේ කකුල් දෙක සැට්ලින් කරනවා. ඕ! දැන් මම ෆිසිකල් පන්ති දැන් අපේ ඔන්ලයින් මෙතන සම්බන්ධ වෙන දරුවන්ගේ ප්‍රශ්නයක් අහන්න කියලා ඇහුවට පස්සේ වචනේ කියව ගන්න බෑ සමහර අයට. ඉතින් ඕකේ ප්‍රශ්නේ. ඉතින් මේ හැම දෙයක්ම හදන පළවෙනි අංගය තමයි පුතේ ස්මාර්ට් ටැමිල් බේසික්ස් කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ දෙමළ භාෂාවේ පදනම. දෙමළ භාෂාවේ පදනම සකස් කරන එක තමයි අපේ පළවෙනි රාජකාරිය. එතනින් එහාට අපිට කිසි දෙයක් කරගන්න බෑ ඒ පදනම නැතුව. ඊළඟට දෙවෙනි අංගය තමයි ස්මාර්ට් ටැමිල් වර්ඩ්ස් ට්‍රේනින්. මොකද්ද? Smart Tamil Words Training කියන එක. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? උදේ අද දැන් අපේ කෝස් එක අද ආරම්භක දවස ලබන සතියෙන් පස්සේ අපි සතියකට එක PDF එකක් ගන්න දානවා ඔයාලගේ කෝස් එක ඉදිරියට කරගෙන යන group එකට වචන 10ක PDF එකක්. වචන 10ක. දෙමළ වචන 10යි ඒකට අදාළ තේරුම් 10යි. ඒක එතකොට වචන 20ක් තියෙනවා. ඔය වචන 20 ඇතුළත් කරලා PDF එකක් සෑම සතියකටම එක ගානේ. ඒ කියන්නේ අපිට දැන් පළවෙනි සතියේ කරන්න දෙන්නේ නැහැ. දෙවෙනි සතියෙන් පස්සේ. එතකොට දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය. එතකොට තව මාස 3ක සති තියෙනවා 3ක්. එතකොට ඒ සති විදියට එතන PDF එකක් වෙනම ඔයාලට ලැබෙනවා. මෙන්න මේ Smart Spelling Words Training කියන එක. මේක short form එකෙන් බැලුවොත් SPWT. හොඳද? ඕ මතක තියාගන්න පොඩ්ඩක් input එක දාලා දෙනවා. ඒකට බය වෙන්න එපා. මේ මාස 4ේ තියෙන සංහිඳියා තමයි මම board එකට දාගෙන තියෙන්නේ.
මේ සංගීතයත් එක්ක වැඩ කරාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ දරුවන්ට මේ මාස හතරෙන් පස්සේ ලොකු ගමනක් යන්න පුළුවන් පොඩු ඔෆිස් එකක වගේ මයිලේ කොලෙජ් එකක පුර. ඉතින් මුදේ ලස්සට වැඩ කරන්න ඕන. අපි කතා කරේ මේ දෙවනි අංගය පිළිබඳව ඔය වචන 20. ඒ කියන්නේ දෙමළ වචනය දෙනවා සර්. ඊළඟට තේරුම දෙනවා. ඔය වචන 20 ඔයාලා පුතේ පාඩම් කරන්න ඕන. තේරුණාද? පාඩම් කරන එක තමයි වැදගත්ම දේ. පාඩම් කරලා අපි එතකොට සතිය දැන් මේ සතිය තුන්ද කියන්නකො වචන ටික මම මේක මේ සතියම කරන්න පටන් ගන්නම්කො ඒක ලේසි අපිට දෙවෙනි සතිය නම් වැඩේ කරන්න පුළුවන් ඔයාලට වචන 10ක PDF එක දානවා group එකට එතකොට ওই වචන 10ේ තේරුමත් එක්ක ඔයාලා පාඩම් කරන්න ඕන අපි ලබන සතියේ කෝස් එක පටන් ගන්නෙ ওই වචන 10 ඔයාලට එළදු පොළහවෝ ඒ කියන්නේ ලියා ගුරු කරමු කියන සංකල්පයත් එක්ක අපේ දරුවන්ට ඒක වචන ටික පාඩම්ද නැද්ද කියලා බලන එක තමයි මෙන්න මේ අංගයෙන් මේක කෙරෙන්නේ. ඒක එක. ඊළඟට ඔය වචන 20 තේරුම දෙමළ වචනේ උච්චාරණය සහ තේරුම අපේ දරුවෝ වොයිස් රෙකෝඩ් එකක් විදියට සර්ට එවන්න ඕන හොඳට උච්චාරණය කරලා. සර් ඒකත් බලනවා. තේරුණාද? එතකොට එතන ස්මාර්ට් තමිල් වර්ඩ්ස් ට්‍රේනින්ග් එකේ ඒ අංග දෙකම සම්පූර්ණ වෙනවා. එකක් මොකද්ද ඒ වචන 10 ඔයාලා පාඩම් කරන්න ඕන සර් හිතුණොත් එක එක්කෙනාගෙන් අහනවා ඒ වෙලාවට කෝස් එක කරගෙන යන වෙලාවට ලබන සතියේ ඊළඟට ඔය වචන 20 උච්චාරණය කරන විදිය සහ තේරුමත් එක්ක අපේ දරුවෝසයට වොයිස් රෙකෝඩ් එකක් එවන්න ඕන දැන් මෙහෙමයි සර්ට එවන්න බැරි නම් අපි group එකක් හදන්න හදමු හදලා දැන් අපි ක්ලික් කරාම පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබට සැරේ ඔක්කොම කරගෙන යන්න පුළුවන්. එතකොට ඒක තමයි මේ දෙවනි අංගයේ විදිහට තියෙන්නේ. තුන්වෙනි එක ස්මාර්ට් ස්ටැමිල් තියරි. මොනවාද මේ තියරි? ස්මාර්ට් ස්ටැමිල් තියරි. අපිත් එක්ක වැඩ කරන අයිලර්නින් කොලෙජ් එකේ දරුවෝ ගන්නවා 6 7 8 9 10 11 ශ්‍රේණි වල දූල පුතාලට අපි ඇත්තටම ලොකු විශේෂ නිර්දේශයක් ඉතාමත්ම ක්‍රමවත් විදිහට අපි කතා කරගෙන යනවා. ඉතින් ඒකට අපි ලංකාව තුල ඉන්න දෙමළ ගුරුවරු අතරේ අපි නෝට් එකක් විදියට අපි සියල්ලම කතා කරන එකම දෙමළ පන්තිය තමයි අයිලර්නින් කොලෙජ් එක කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් දෙමාපියෝ වගේම අපේ දරුවෝ සර්ට වගේම අපේ ආයතනයට කියලා දෙන දෙයක්. ඉතින් ඔය දෙමළ භාෂාවේ පදනම පළවෙනි කොටසේ කතා කරලා ඊට අමතරව අපි තියරි කතා කරනවා මේ භාෂාව කොහොමද අපි ගොඩදාගන්නේ කියලා. ඉතින් ඒක තමයි අපේ තුන්වෙනි අංගය. හතරවෙනි එක තමයි පොතේ ස්මාර්ට් ස්ටැමිල් රීඩින්. මොකක්ද මේ ස්මාර්ට්ස් තමයි රීඩින් කියලා කියන්නේ. ඔන්න ඕක තමයි වැදගත්ම අංගය. ඒකට හේතුව තමයි අපි මුල් පදනම හදලා තියලා ස්මාර්ට්ස් තමයි රීඩින්. ඔයාලට මාසෙකට දවස් දෙකක් දෙවනි සතිය සහ අන්තිම සතියේ අපි දානවා තව PDF එකක් ඔයාලට කුංචි ඡේදයක්. ශ්‍රිය පන්දි කුංචි ඡේදයක් අපි ඔයාලට දානවා ඒ අපේ group එකට. ඉතින් ඔන්න ඕකත් සර්ට වොයිස් රෙකෝඩ් එකක් එවන්න ඕන අපේ දරුවෝ ටික. ඒක හොඳට මතක තියාගන්න. ලොකු වැඩක් උදේ කරන්නේ මේ. ලොකු වැඩක්. තාමත්ම මාස 4ක් කියන ලොකු කාලයක පළදායින් විදියට ලස්සන වැඩක් අපි මේ දැන් කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් සර්ට වොයිස් රෙකෝඩ්ස් ගේන්න ගන්න තියෙනවා, වැඩ බලන්න තියෙනවා, වැඩ ගොඩයි. අපි එහෙම කියලා නෑ. අපි ඔක්කොම සාර්ථකව කරනවා. ඒක තමයි අපේ දෙන විශේෂත්වය. අපේ ගුරුවරු ටික මෙතන ඒ වගේම මොහ භාෂා ගුරුවරයෙ විදියට අපි ලස්සන වැඩක් කරනවා පුතේ ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒක තමයි වැදගත්ම දේ. කුංචි පැරග්‍රාෆ් එකක් ඒ කියන්නේ උපන්දි කුංචි ඡේදයක් පුතේ ඔයාලට සාමාන්‍ය වාක්‍ය පහක් නැත්නම් හයක්. සතියකට sorry මාසෙකට දවස් දෙකක්. හරිද? එතකොට ඔබ හිතන්න මේ මාස හතරේ කොච්චර පළදායි වෙනවද කියලා ඔයාලට. හිතන්නකො වචන ටික හැදෙනවා නොලෙජ් එක ඊළඟට thinking mind එක හැදෙනවා. හිතන බුද්ධිය ඊළඟට තර්කණය කරන්න පුරුදු වෙනවා ඊළඟට පුතේ දෙමළ භාෂාව උච්චාරණය කිරීමේ හැකියාවක් Tamanට ඉබේම හදවනවා කිසි දෙයකට බය වෙන්න එපා අර වොයිස් මැසේජ් ටික නම් එන්න ඕන ඒක එන්න ඕන දෙයක් හරිද ඒක කියන්න ලබන සතිය කොහොමද වැඩේ වෙන්නේ කියලා ඒක තමයි ස්මාර්ට් ස්ටැමිල් රීඩින් කියලා කියන්නේ මේක ආකාර දෙකකට පුතේ අපේ දරුවන්ට නිර්මාණය වෙනවා ඒ එකක් තමයි මෙන්න මේ දෙවනි අංගයේ තියෙන වර්ඩ්ස් ට්‍රේනින් කියන එක ඔයාලා ඒ වචන ටිකක් සර් වොයිස් රෙකෝඩ් එවන්න ඕන දොරවල හිතන්න සිසුන් සංඛ්‍යාව වොයිස් රෙකෝඩ්ස් බලලා චෙක් කරලා ඒව මෙයා කරලා කොච්චර කාලයක් යනවද කියලා. නමුත් අපි ඒක කරන්නේ අපේ දරුවන්ට කැපවීමෙන් ඉගෙන ගන්න මෙතන ඇත්තටම දක්ෂ දරුවෝ ඉන්නවා මෙතන. ඉතින් ඒ අය අපි අතිදක්ෂ කරන්න ඕන පුතේ. ඒක හොඳට මතක තියාගෙන අපි ලොකු ගමනක් යමු.
එතකොට ඒ යන්නේ හරි ඊළඟට smart tamil speech ඔන්නෝක තමයි පොතේ නියම වැඩි ඔන්නෝක තමයි නියම වැඩි smart tamil speech මොකක්ද මේ speech කියලා කියන්නේ කතාවක් ඔව් අපි ඔබ පුරුදු කරනවා තමන් ගැන ඊළඟට තමන්ගේ අම්මා ගැන තමන්ගේ තාත්තා ගැන තමන්ගේ හොඳම යහළුව ගැන ඊළඟට නැත්තම් හොඳම යෙහෙළිය ගැන තමන්ගේ පාසල ගැන තමන්ගේ ගම ගැන තමන්ගේ ජීවත්ව ගැන ඒ විදිහට අපි ඔබට පුරුදු කරනවා පුතේ යම් කිසි දෙයක් ගැන වාක්‍ය පහක් කතා කරන්න. ඉතින් ඔය වාක්‍ය පහ කතා කරන එක ගැන අපි කෝස් එක පටන් ගත්තම ඒක කතා කරමු ලබන සතියේ. හේතුව තමයි ඒක මම මෙතන කියන්න ගියොත් මෙතන අද සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ඉතින් ඇත්තටම ආයතන වල අපි හිතනවා ඉතින් ඒව සම්බන්ධව. ඉතින් ඒව අද මෙතන කියන්න යන්නේ නැහැ. ඒවත් පොඩි තුවක් උසරි කෝස් එකටම ආවේනික දේවල්. ඒවා කෝස් එක පටන් අරගෙන අපි දෙවෙනි සතියේ කතා කරමු. ඔය ස්පීච් හැමදේම අපි ගෙන්නගෙන බලනවා පුතේ. අපිට වැඩ තියෙනවා. නමුත් අපි ඒවත් එක්ක මේව බැලන්ස් කරගෙන යනවා. හේතුව මාස හතරක වගකීමක්. ඔබට දෙමළෙන් වචන දෙකක් කතා කරගන්න වචනයක් කතා කරගන්න බැරි නම් මේ මාස හතර කොච්චර වැඩ කරත් වැඩක් නෑ පුතේ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ මාස හතරේ ඵලදායිතාව තමයි මේ බෝඩ් එක තුල තියෙන්නේ. අන්තර්ගතයක් එක්ක. ඉතින් මේ ස්මාර්ට් ස්ටැමිල් ස්පීච් කියන එක කෝස් වල දකින්න පුළුවන් දෙයක් නෙවෙයි ඔන්ලයින් කෝස් වල. නමුත් මේක අපි කරන දෙයක්. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉදිරියට. ඉතින් ඔන්න ඔය කියන කොටස් ටිකට අමතරව මේ තියෙන්නේ අන්තිම කොටස තමයි ස්පීච් ස්ටැමිල් ග්‍රැමර් කියන එක. පුතේ දෙමළ භාෂාවේ ව්‍යාකරණ ලංකාව තුල ඇත්තම කතාව කියන්නේ අපේ ශ්‍රී ලංකාව තුල ඉගෙන ගන්න දරුවන්ට ඕනම ගුරුවරයෙක්ට කතා කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. නමුත් මෙන්න මේ ස්මාර්ට් ස්ටඩි ග්‍රැමර් ව්‍යාකරණ කියන දේ පුතේ ගුරුවරුන්ට බෑ. ඒකට හේතුව තමයි මේ ව්‍යාකරණවල තියෙන සංයුතිය ගොඩක් අයට තේරුම් ගන්න බෑ. නමුත් අපි මෙතන තියෙන විශේෂත්වය තමයි අපේ දූල පුතාලට ඔය ග්‍රැමර් පැටර්න්ස් ටික අපි හදලා දෙනවා. සර්වනාම පද ටික ඊළඟට නාම පද බෙදෙන ප්‍රධාන කොටස් වැඩ ගොඩායි. අපි ඒවට යන්නේ අන්තිම මාස ටිකේ. හේතුව තමයි අපි මෙතන මුලින් පදනම හදා ගන්න ඕන. දෙමළ අකුරු ටික ඊළඟට අපි විෂය නිර්දේශයක් විදිහට කතා කරපු දෙමළ අක්ෂර මාලාව ආරිගෙන ගත්ත ප්‍රධාන කොටස් හතරක් විදිහට. නමුත් අපි මෙතන අපි කතා කරනවා ඇඩ්වාන්ස් තැනී විදිහට. උසස් දෙමළ විදිහට අපි කතා කරනවා වැඩ ගොඩායි උදේ. මේ තියෙන්නේ මේ මාස හතරේ තියෙන සංයුතිය. ඒක අමතර තව කොටස් දෙකක් මෙතෙන්ට ඇඩ් වෙනවා. මොකක්ද ඒක? පළවෙනි දේ තමයි පුතේ දෙමළ භාෂාවේ සාහිත්‍ය පිළිබඳව අපි මාසෙකට දවසක් කතා කරනවා. එකක් අපි මේ මාසය තුල කතා කරන්නේ ඉලාමායන. ඒ කියන්නේ රාමායනය පිළිබඳව තමයි අපි මේ මාසය තුල කතා කරන්නේ. ඒ විදිහට මාස හතරක අපි සාහිත්‍ය ග්‍රන්ථයන් හතරක් පිළිබඳව කතා කරනවා. මේ මාසෙ කතා කරන්නේ ඉලාමායන පිළිබඳව. ඊළඟ මාසෙ අපි කතා කරනවා තෙන්රාලි රාමන්ගේ කතා ගැන. හරිම ලේසි. අපේ සිංහල අපිට ඇත්තටම රජවාසලේ කවටය කවුද? ආ රජවාසලේ කවටය කවුද? කියන්න බලන්න රජවාසලේ කවටය කවුද කියලා උෂිනි. උෂිනි කියන්න බලන්න රජවාසලේ කවටය කවුද? අන්දරේ. අන්න හරි. රජවාසලේ කවටය අන්දරේ වගේ තමයි තෙන්රාලි රාමන් කියලා කියන්නේ දෙමළ භාෂාවෙන් ඇත්තටම මේ නියම චරිතයක්. ඉතින් හොඳ මොළගෙඩියක්. ඉතින් මේව සම්බන්ධව ලස්සන දේවල් දිනනවා. රජතුමාගේ මල්වත්තේ ලස්සන රෝසමල් හැදුනට පස්සේ තෙන්රාලි රාමන්ගේ පුතා දවසක් ඔය රෝසමල තමන්ගේ අම්මට දෙන්න රෝස් ගහ කඩනවා පුරාට. ඉතින් අරණමනේ රජ මාලිගාවේ ඉන්න මුරකරුව කාවලර්හ මුරකරුව පුතේ ඕක දැකලා අපේ තෙන්රාලි රාමන්ගේ පුතා අරන් යනවා රජතුමා ගාවට. ඉතින් ඔය විදිහට ලස්සන කතා දෙනවා ඉගෙන ගන්න. ඉතින් අපි මාසෙකට දවසක් ඔය සාහිත්‍ය සම්බන්ධව ඒ කියන්නේ ස්මාර්ට් තමිල් ලිටරචර් පිළිබඳව අපි කතා කරනවා මාසෙකට දවසක්. ඉතින් ලොකු වැඩක් උදේ. ලොකු වැඩක්. අන්තිම දේ තමයි ඉතාමත්ම ලස්සන දේ. මොකක්ද ගන්නවද? ඒ තමයි පුතේ දෙමළ භාෂාවේ තියෙන සාහිත්‍යමය සින්දු සහ කවි පිළිබඳව අපේ දූල පුතාලට ලස්සන තර්කයක් ඉගෙන ගන්න පුළුවන්. ලස්සන දේවල් අපිට බලා ගන්න පුළුවන් තාක්ෂණයත් එක්ක. ඉතින් ඒව සම්බන්ධව අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒක තමයි වැදගත්ම වන අන්තිම අංගය. අනිත් දේ තමයි මේ මාසය තුල අපි කතා කරන සාහිත්‍යමය කවි පන්තිය තමයි නිලා නිලා ඕඩිවා. ඒක ඔක්කොටම පුළුවන් කියන්න. නිලා නිලා ඕඩිවා. නමුත් ඕකේ තියෙන ව්‍යාකරණ කොටස් ටික කතා කරන්නේ මෙතන ඉන්න අභාරි කතා කරන්නේ. ඒක තමයි
වෙච්චදේ හරිද ඉතින් ඒක නිසා ඔය වගේ කුංචි දෙයකින් අපිට ලොකු සාහිත්‍යමය කොටස් ටිකක් කතා කරගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ මාස 4 මෙතන තියෙනවා 1 2 3 4 5 6යි එතන 6ක් තියෙනවා පොයින්ට්ස් ඊට අමතරව තව පොයින්ට්ස් දෙකක් එකතු වෙලා තමයි අපේ මේ මාස 4ක කාලය දෙමළ භාෂාවේ කොටු අපි සේක් ඔයාලා යෙදෙන්නේ ඉතින් ඔබ කොහොමද හිතන්නේ දැන් ඵලදායීතාවය ඒක තමයි වැදගත් වෙන්නේ එතකොට අනිත් දේ තමයි දැන් මගෙන් දරුවෙක් මැසේජ් එකක් දාලා අහලා තියෙනවා ස මොනවාද උන පොත් කියලා කිසි දෙයකට බය වෙන්න එපා පොත් අංක 1 ඔයාලට අපි හැම දෙයක්ම ටියුස් ලබා දෙනවා දැන් අපේ කෝස් එකට අද ලියාපදිංචි වෙච්ච දරුවන්ට වගේම අද ඉඳන් සම්බන්ධ වෙන කැමති දරුව ලියාපදිංචි වෙච්ච රෙජිස්ටර් වෙන දරුවන්ට අපි ලබා දෙනවා ටියුට් එක මේ විදිහට ෂෝට් ෆෝම්ස් අර්ථවත් කරලා අපේ වැඩපිළිවෙල මාස 4 ජන විදියට අපි ලබා දෙනවා ටියුට්ස්. එතකොට ටියුට් ටික එකතු කරගන්න ෆයිල් එකක් තියාගන්න අනිත් දේ තමයි කටු වැඩ පොතක් තියාගන්න. සාමාන්‍යයෙන් මම කැමති පිටු 40ක පොතක් ගන්නවා නම් තනි රූල් පිටු 40ක පොතක් ගන්න අපේ වැඩවලට. අනිත් දේ හැම දෙයක්ම අපි ටියුට් වලින් ඔබට ලබා දෙනවා. ඉතින් මේ වැඩ පිළිවෙලත් එක්ක ගියොත් මේ මාස 4 කියලා කියන්නේ ඉතාමත්ම තමන්ගේ ජීවිතයේ දෙමළ භාෂාවේ කඩයිමක් පැන්නා වගේ තමයි. ඉතින් මේ හොඳට වැඩ කරන්න ඕන. මමත් එක්ක ඇත්තටම දැන් අපිත් එක්ක ඔන්ලයින් වැඩ කරන අයිලර්නින් කොලෙජ් එකේ 6 7 8 9 දරුවෝ දන්නවා. ඒක කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් ඒවා මේ විදියට එතෙන්ට තියනවා මෙතෙන්ට අපේ කෝස් එකටත් ඒ විදියටම තමයි. මගේ වැඩ පිළිවෙලයි. ඒ පිළිවෙලට අපි කුංචි කාලෙන් පුරු වෙනවා පළවෙනි දවසේ ඉඳන්. ඒක තමයි වැදගත්ම දේ. ඒක නිසා තමයි මේ මාස 4ක කාලේ යන දේ අපේ දූල පුතාලට මේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා දුන්නේ. ඉතින් හොඳ අවබෝධයෙන් වැඩපිළිවෙල කරගන්න ඕන. අද පළවෙනි දවසේ අපි අර කතා කරන්නේ මූලික දෙමළ පුරුව ගැන. ඒ කියන්නේ දෙමළ අකුරු මුකුත් අද ලියන්නේ නැහැ. දෙමළ අකුරු මුකුත් ලියන්නේ නැහැ. ඔයාලා අද පෙර පාසලේ දෙමළ ඉගෙන ගන්න හදන්න. පෙර පාසලේ දෙමළ. අපි දෙමළ අකුරු ටික කතා කරන්න පටන් ගන්න ලබන සතියේ ටියුට් එකත් එක්ක. ටියුට් එකේ තියෙනවා පුතේ නියම වැඩ ටික. ඒ ටියුට් එකේ තියෙන වැඩ ටිකත් එක්ක අපේ දූල පුතාලගේ මූලික දෙමළ කියව ගන්න බැරි නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ටියුට් එකේ උගන්වන දේවල් ටික වචන නිර්මාණය කරන දේවල් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මේ විදිහ නිර්මාණය කරලා ඉවරයි. අපේ දූල පුතාලට දෙන්නේ මම කලිනුත් කිව්වා ඉරිදා 10වල් 12 මාර්ක සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා වැඩේ කරගන්න විතරයි දෙන්නේ. පුතේ හොඳ විදියට වැඩ ටික කරගෙන යන්න. මගේ ළඟට එද්දි දෙමළ භාෂාවට ලකුණු අඩු ළමයි මේ පන්තිවල ඉන්නවා. නමුත් අද වෙද්දි ඒ අය තමයි විභාගවල වැඩිම ලකුණු ගන්න. ඉතින් මම එදා ගත්ත වගකීම ඒ විදියටම කරා. අද පටන් ගන්න මේ වගකීමේ සාරාංශය තමයි මේ දෙන්නේ. අපි ලස්සන වැඩ ටිකක් කරමු. ඒක තමයි දීප්තේ. හරි පුතේ. දැන් මම හිතනවා ඔයාලගේ පොතක් ඇති කියලා. මම හිතනවා ඇත්තටම ඔයාලගේ පොතක් ඇති කියලා. ඉතින් ඒ පොතත් එක්ක අපි ලස්සන වැඩක් කරමු මේ ඉදිරි කාලය තුළ. හරි පුතේ. එහෙනම් සියලු දෙනාම අද දිනේ දාගන්නක පොත අරගෙන මම කරා පෙරපාසල් දෙමළ දුගන්නන්නේ පෙරපාසල් දෙමළ හරිම ලස්සනයි අද වැඩේ හරිම ලස්සනයි මම කරමු පෙරපාසල් දෙමළ තමයි අද උගන්නන්නේ මේ තියෙන්නේ අපේ සංයුතිය මාස 4 සංයුතිය ඉතින් කිව්වා මේවට ලැබෙන ටිකුස් ගැන කියලා තියෙන්නේ ක්‍රියාකාරකම් ගැන කියලා තියෙන්නේ අනිවාර්යෙන්ම මෙන්න මේවට වොයිස් රෙකෝඩ් සෙවන්න ඕන පුතේ ස්පීච් එකට වොයිස් රෙකෝඩ් දෙවන්න ඕන තමිල් රීඩින් වලට වොයිස් රෙකෝඩ්ස් ටික දෙවන්න ඕන අනිත් දේ තමයි දෙවනි මාසේ තුන්වෙනි සතියේ අපි පවත්වනවා විභාගය ඒ විභාගය අපි කසුසයක දැන් කතා කරලා තියෙන Google Drop වලින් හදාගන්න පුළුවන් වුණොත් ඒක අපි කරනවා නැත්නම් අපි දරුවන්ට ප්‍රශ්න පත්‍රයක් දීලා අපි ඒක සාකච්ඡා කරනවා. ඉතින් paper ගුරුවරයෙක් ලබා දෙනවා. වැඩ ගොඩායි මාස 4ක කාලේ ලස්සන වැඩක් අපි කරගමු. හරි. දැන් ඔක්කොමලා ලියන පොත් අරගෙන පොත අරගෙන අද දිනේ දාගමු. මම කරන්. දිනේ දාගමු ඉක්මනට. හරි දිනේ දාගන්න ඉක්මනට වැඩ ගොඩක් තියනවාද කරන්න අපිට මූලික දෙමළ හුරුව තමයි අද කතා කරන්නේ. ඉතින් මෙතනත් සම්බන්ධ වෙලා ඉන්න දැන් අපේ සර්ගෙන් ඇහුවා කිව්වා මේ පොඩි කුවක් කුසලගේ පන්ති නම් කමක් නැහැ අපි ප්‍රයිමරි දරුවෝ හැට සම්බන්ධ කරන්නම් කියලා. ඉතින් මේ ඉස්සරහ දරුවෝ ඉන්නවා. ඉතින් ඒ අය නම් ඇත්තටම
karena deh aturan paladai ini mana tidak ya, ini kayak ni salah sama paladai dalam siapa, ini lagi mulai ke dewan dikar tapi kata karena sudah nanggil hati ini, ini mungkin tamu apa pravesi kan ni apa kos sekarang, aduh mana daru waktu ini kata karena, deh metenya ini daru ini apa, prasna pilih mana yang kata karena, ini prasna dia liar mana, pada gunai bude, tapi laster tapi pada patang kau, hari, aduh dini dah kan loko balan, aduh dini dah gitu, liar kamu, prasnya ag, paladai ini prasnya ini dia ber. Hari awal boleh. Kalau ini perasnya di dalam liaga waktu, kalau ini perasnya di dia tu, kalau ini perasnya di dia nampi liaga tu, ekesiter, mula kita dengar, ekesiter. Ekesita palava dakwa mulika demala ekesita palava dakwa ekesita palava dakwa ekesita palava dakwa demalin prakasha karana aakaraya demalin prakasha karana aakaraya demalin prakasha karana aakaraya demalin prakasha karana aakaraya liya dakwanna Lia dakwanne, hari Malaysia. Oke, demaling Lia anda beri minat pulua, maka kisi pertanyaan apa? Kedua, tamai, adem, tamang ya, dua paruh di kalangan anda tamang, apa ya pertanyaan di kalangan agar. Walat, single Lia anda pulua ni ada? Maka kian anda beranda, ikatnya demaling kian ni kau muda kian lah, ikatnya demaling kian ni kau muda darshika, kau darshika ni ada? Ikatnya demaling kian ni kau muda darshika. Kita demaling kian ni kau muda darshika. Safaya kian apa lagi? Safaya. Onru. 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 Anna hari. Onru. Itu pot eh. Nih mai. Mana demalang puru orang ni? Demalang puru kita bi hada kan dah mah. Kalau begini dawas tingin pasi. Nih mai liat non. Ikat. Ini kaya lagi yang gua onru. Kamanda mega liat apa buat ni? Mata mana mega liat apa buat nak ni? Ia lagi tu. Api awalnya buat kerana itu dia di. Dan aku tu kuban nama ni api dewi sampai ni kan? Kuban nama oyan nama kelakar nama dia. Hari Malaysia. Mana 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 oyan. Ia lagi tu onru. Onru. Kamanda mana mana an. Ia lagi tu. Mana mana ia ni kau kelakar nama dia api kuban nama aku tu uti kelakar sampai dah. Di kau tu onru. Kau mai bahasa kata tu. Api tu, dengan api sama ane panti orang api tu orang kerana ni, ekor ikan sama api, patang kat tu mudi kat tempat orang buru kita, barang tu awal kalau api tu posta ini, kita mukut ni, mama kisi masta, orang orang kata api tu dah ada ni ada, ni, A level exam ni urpa ini lah, kisi masta kan ni, api kerana ni mudi kat, ni warga ni awal guna dah ada ni, bahasa ni, ini ada yang ni, hari Malaysi, dia ni barang ni kini dalam pala kat, beri terima ni tu, terima hand raise mark kat tangan barang, bahasa awak ada kan ni mama. Semua agapan ni mungkin nang hari mana yang saya patkan ni yang saya kira last kali saya degi kerana dia ni hand raise market dah nak balas saya degi terurai bangkarum mana hari, okay, dia nak balas ni, kini dalam pala ni, mata singhaling ucar ni hari ni dia agak tu tadi, tadi ni saya mahadah dengar, tadi ni hasil hadalah dengar, saya degi kerana ni mai, tapi kata agak rumah tu. Asalnya mana tiada, di mana masa hari, tamang kerana dia mati, sehingga magapin ni mati, kadu kadu khada agen, luku ada kerana pulua. Kita pala tu lihat balan, sewal tu ada tiada balan ni, ada kerana dia kat sini, mudah. Ini khada kamu, mungkin luku perjuangan yang kanda pulua, mudah tu matang dia kanda. Mee masa hatta ini loko perjuangan yang kita perlu, demal, lian, beri kene kute.
දෙමළ කතා කරන්න බැරි කෙනෙකුට දෙමළ වචනයක් දැක්කම කකුල් සැට්ලින් ගහනවා ඉන්නවනේ අන්න ඒ අයට මේකේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉතින් පුතේ බැරි 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 හේ අපි හදා ගන්න ඕනේ මේකට තමයි අර වැඩපිළිවෙල තියෙන්නේ පොරිතුවක් පුසගෙන විතරයි ඉතින් අපි අයිලර්නින් කොලෙජ් එකේ අස්සන වැඩක් තියෙන්නේ හොඳ අවබෝධයෙන් නියමයි කියලා වැඩේ කරමු හරි අවබෝධයෙන් කරන්න බලන්න වැඩේ ඔයාලට වැඩක් විල සර් බලන්නේ ඔයාලා වැඩ කරනවද නැද්ද කියලා එක බලන්න ඕනනේ නියමයි පෙර පාසල් දැනුම බලන්නේ එකේ ඉඳන් 15ට අයියෝ හරිම නියමයි ලේසි එකේ ඉඳන් 15ට ලේසි ලේසි කියන්න බලන්න එකේ ඉඳන් 15ට මේක නිදා ගන්න කෝස් එකක් නේ හොඳද නිදා ගන්න කෝස් එකක් නේ වැඩ කරන කෝස් එකක් ඉතින් ඒක නිසා ඔයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඉතින් අනිවාර්යෙන් පිළිතුරු දෙන්න ඕන. අනිත් දේ තමයි ප්‍රශ්නෙකට පිළිතුරු දෙන්න බැරි. හරිද? ප්‍රශ්නෙකට පිළිතුරු දෙන්න බැරි අර විදියට වොයිස් රෙකෝඩ්ස් ටික, ස්පීච් ටික, රීඩින් ටික දෙයක් ලියන්න දුන්නාට පස්සේ ඒකේ ෆොටෝ එකක් එවන්න බැරි ළමයි අනේ සම්බන්ධ වෙන්න නම් එපා පෝස්ට් එකට. සල්ලි අපරාධය. හරිද? සල්ලි අපරාධය ඒක නිසා කියන්නේ. වැඩ කරන ළමයි 10 දෙනාද මටේ 10 දෙනා ඉන්නියමයි. ඒකයි කියන්නේ පුතේ නැත්තම් අපරාධයක්. ඊට පස්සේ අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නැහැ තමන් වැඩ කරලත් නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක හොඳට කියන්නේ මේ අර වැඩ පිළිවෙලත් එක්ක පුතේ නිකන් අර අඳගුළු බීරි දරුවන්ට වැඩ කරන්න බෑ. මෙතන මම හිතනවා ඔක්කොම අඳගුළු බීරි ළමයි නෑනේ ඔක්කොම ඉන්නේ හොඳ ළමයි. ඉතින් ඒක නිසා වොයිස් රෙකෝඩ් ටිකේ වන්න ඕන, ෆොටෝ එකේ වන්න ඕන වැඩ කරලා. ඉතින් මේ වැඩ කොටස් තියෙනවා. දැක්කනේ වැඩ පිළිවෙල. ඉතින් ওই වැඩ පිළිවෙලත් එක්ක යන්න නම් අපේ දරුවන්ට පොඩ්ඩක් අනුවර්තනය වෙන්න වෙනවා සර් එක වැඩ කරගෙන යන්න. මම කරන්නේ එකේ ඉඳන් ලියන්න බලන්න පාළවට ලේසි ඔය වගේ දේවල්. මම දරුවෝ 10 දෙනෙකුට අවස්ථාව දෙනවා එකේ ඉඳන් පාළවට කියන්න. කරන්න බලන්න වැඩේ. මිසිනි ලියලි වරද? හොඳයි. හොඳයි මිසිනි. අපි බලමු පුතේ. ඔනෙලි ලියලි වරද? ආලියන් ලියන් ලියන් ඔනෙලි. ප්‍රශ්න නැහැ ලියන්. තරුසිනි ලියලි වරද? හොඳයි. සනුරි ලියලි වරද? සනුරි ලියලි වරද? ආලියන් ලියන් 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 නම කිව්ව ගමන් බය වෙනවා මල්මි ලියලි වරද ආලියන් ලියන් ලියන් දිලුසි ලියලි වරද ඔව්ද ආ මිතුසි ලියලි වරද හොඳයි කියන්න බලන්න අනිත් අය ශ්‍රීමාන් ලියලි වරද හොඳයි පුතේ නියමයි නිතුලි ලියලි වරද නිතුලි අකිත්මා ආලියන් පුතේ ලියන් ලියන් ප්‍රශ්න නැහැ ලියන්. කලණි ලියලි වරද? ආලියන් පුතේ හරි ප්‍රශ්න නැහැ දැක්කද? ඔය එකේ ඉඳන් 15ට ලියන්න දරුවන්ට අමාරුයි. ඕව තමයි අපි දැනගන්න ඕන දේවල්. ඉතින් අපි දරුවොත් එක්ක වැඩ කළා. අපි දරුවොත් එක්ක වැඩ කරද්දි ලබන අත්දැකීම් එක පුතේ අපිට මේ අත්දැකීම කියන දේ ඇත්තටම ගොඩක් වටිනවා. දැන් දැක්කනේ. එකේ ඉඳන් 15ට ලියන්න දරුවන්ට ප්‍රශ්න තියෙනවා. සිංහලෙන් මම කිව්වේ දෙමළෙන් නෙමෙයි සිංහලෙන් ලියන්න ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ ඉතින් අනිත් පැත්ත ගැන කවර කතාවද ඉතින් ඕවා තේරුම් ගන්න තමයි මේ මාස හතරේ වැඩපිළිවෙල කිව්වේ ඉතාමත්ම නියම වැඩපිළිවෙලක් ඉතින් අද ගොඩක් අයට සම්බන්ධ වෙන විදියක් නැති කතාවක් තිබ්බා විදුලිය නැති ප්‍රශ්නය හරිද ඇත්තටම ගොඩක් ප්‍රදේශවල දැන් විදුලිය නැහැ ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක ගොඩක් දරුවන්ට සම්බන්ධ වෙන නොහැකි වෙලා කියලා අපි ආයතනයේ දරුවක් කළා කියලා ඉතින් ඒකට අපි අපෙන් පැත්තෙන් අපේ පැත්තෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි පුතේ රෙකෝඩින් එක දෙන එක. ඉතින් මේ රෙකෝඩින් එක අපි ලබා දෙන සූදානම් කියලා දෙනවා ආයතනෙ විදියට. ඉතින් අනිවාර්යයෙන්ම ලස්සන වැඩක් කරන්න අපි මේ මාස හතර ගත වෙන්නේ. දැක්ක වැඩපිළිවෙල ලස්සන වැඩක්. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. එකේ ඉඳන් 15ට ලියන්න කොච්චර වෙලාවක් යනවනේ ඒකනේ. කමක් නැහැ. අපි හදාගමු. පළවෙනි දවසේ 2 3 4 5 5 7 8
නවය දහය එකොළහ දොළහ රහතුන රහතුන පාල ඔන්න සර් ලිව්වා දෙමළෙන් කියන විදිය ලිව්වේ නෑ සිංහලෙන් ලිව්වා මම දරුවෝ 10 දෙනෙකුට අවස්ථාව දෙනවද කතා කරන්න ඊළඟ ප්‍රශ්නේ ඊළඟ දරුවෝ 10 දෙනාට මේ විදියට අපි වැඩ කරන්නේ එහෙමයි තාවිනා අඩි හතරක් විතර දෙන්න ඉක්මන් කරන්න. තාවිනා අඩි හතරක් විතර දෙන්නම්කෝ. හොඳයි මිතුෂි. ඔයාලා බය වෙන්න එපා. අද විතරයි ඔහොම මේ ඔයාලගේ වැඩ ඔහොම බලන්නේ. ඊ ලබන සතියේ ඉඳන් අපි ගෲප් එක හදනවානේ. ගෲප් එක හැදුවට පස්සේ ඒ වෙලාවෙම අපි වැඩ ටික ගෙන්න ගන්නවා බලන්න. ඒ වෙලාවෙම ඔයාලට වැඩේ දීලා සර් චෙක් කරනවා වැඩි වරයි ටග් කරලා WhatsApp group එකේ ෆොටෝ එක ගහලා දැවුවා නමත් එක්ක සර් බලලා අනුපාත දෙන්නම් කිව්වා එහෙමයි මේ මාස හතර යන්නේ නිකන් කරන්නම් වාලේ යන ගමනක් වෙයි අපිට බැරි නෑ කරන්න මේ ඕනතරම් කරලා දිනවා පොඩි ඒක නිසා අපි ලැබුව අත්දැකීම් එක අපිට ඉක්මනට වැඩ ටික කරන්න පුළුවන් හරි අවබෝධයෙන් වැඩ කරන්න ප්‍රතිඵල හදන්නේ මම ප්‍රතිඵල පස්සේ යන්නේ අනිවාර්යෙන් අපිට රිසල්ට් ඕන ඒක තමයි වැදගත් වෙන්නේ ඕ ලෙවල් වලත් ඒ ලෙවල් වලත් ඉතර කරපු අයටවත් එහෙම නෙවෙයි මේ කෝස් එක පටන් ගත්තේ අපි දෙමළ භාෂාව ඉගෙන ගන්න කැමති කියව ගන්න ඕන කියලා ගන්න මහන්සි වෙන වචනයක් දැක්කම තේරුම් ගන්න පුළුවන් ඒ මට්ටමට හදන මූලික අරිතාලම තමයි මේ. ඒක නිසා ලොකු වැඩක් කරගන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ කොච්චර තාර්කිකද බලන්නකො. එකේ ඉඳන් 15 දක්වා දෙමළෙන් කියන ආකාරයට යන පෙරපාසල් ප්‍රශ්න. ඔව් ඔබට දැන් අමාරු වෙයි. නමුත් මේ මාස හතරෙන් පස්සේ ලොකු වැඩක් වෙයි. ලොකු වෙනසක් වෙයි තමන්ගේ භාෂාවේ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි ඔබට වැඩ ටික කරගෙන යද්දී. අපි බලමු. තාම ලියනවා කට්ටිය නේද? ලියන් ලියන් ලිය. ප්‍රශ්නයක් නෑ ලියන්න. ගොඩක් දරුවෝ දහම් පාසල් ඇඳුමින් ඉන්නවා. ඉතින් ඒක තමයි උනන්දුව කියලා කියන්නේ. දහම් පාසල් ගිහිල්ලා ඒ වෙලාවේ ඇවිල්ලා එහෙමත් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා. ඉතින් මට සතුටුයි ඒක ගැන. නියමයි. හොඳයි සුවනි සම්දිමා. හොඳයි පුතේ. හොඳයි කලණී. හරි අපි බලමු. ඔක්කොම දැන් බලන්න බෑ පොත්. බලමු ටික ටික හරි ලියන් 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 බැරි නෑ පුළුවන් කරන්න බලන්න ඉලක්ක ප්‍රශ්නෙම අමාරු වෙනවද අයියෝ කඩවලේ පොඩි ප්‍රශ්නකින් අමාරු වෙන්නනේ අපි ආච්චිගේ සීයර ටික ඇයි ඒ ආ පොඩි ප්‍රශ්නකින් අමාරු වෙරිලා එකේ ඉඳන් 15ට දෙමළෙන් කියන විදියට ලියාගන්න බෑ කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. දෙමළ අකුරුත් නෙමෙයි සිංහලෙන් ලියන්න බෑ උච්චාරණය. අයියෝ කඩවලේ ඕකනම් බෑ. හරිද? හදාගන්න ඕන හදාගන්න ඉක්මන් කරන්න. තව විනාඩියක් දෙන්න විනාඩි දෙකක් දෙන්නම් තා. එක හමාරට අපි සාකච්ඡා කරන්න පටන් ගමු. අඩුපාඩු හදාගමු. අද දෙමළ අකුරු මුකුත් ලියවන්නේ නැහැ. ලබන සතියේ ටියුට් එක දිග තමයි දෙමළ අකුරු ලියවන්නේ. අද ඔයාලගේ දැනුම බලනවා මූලික දැනුම. දේශීනේ කේ ඉඳන් 15ට දෙමළෙන් ලියන්න. ඒකනේ. ලස්සන වැඩක්. ඇත්තටම මම මගේ මිහි වැඩ රාජකාරීත් එක්ක මම මෙතනට තව වැඩිපුර ફોકસ කරලා තියෙන්නේ ඒකමයි හේතුව මට පොඩි බැච් එකක් හදන්න ඕන. මේ බැච් එක හදන ගමනේ ආරම්භය තමයි අද අපි පටන් ගත්තේ. ඉතින් අවුරුදු මාස වෙනවා. අස්සන වැඩක් එතනක් තියෙනවා. අපේ ફોકસ එක තුල ඒවා සම්බන්ධ අපි වැඩ කරමු ගොඩක්. හරි. ඉවරද ලියලා? තව විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්නත් තා විනාඩියක්. මම පළවෙනි අවස්ථාව දෙනවා නිසිනිට නිසිනි නිසිනි ඇහෙනවද ඇහෙනවා සර් හරි නිසිනි උඹලසෝ මෙප්පඩි කොහොමද සපසනීප නල්ල සෝම් සර් නල්ල සෝම් අපිත් එක්ක ෆිසිකල් වැඩ අපිත් එක්ක මේ ඔන්ලයින් වැඩ කරනවා නේද නිසිනි ඔව් සර් ශ්‍රේණිය මතක නෑ ඔයාලට හත් නෑ මේ අවුරුද්ද 7 මේ
Eka ondu deka irendu tuna mundu hatara namu paha aindu haya aru hata elu ate etu navaya onpadu dahaya patu ekolaha patombadu dolaha panirendu dahatuna padina padimundru dahatara padinangu pahala padiyaindu hondai 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 se pasuwa kiyannam adupadu gana eya therum ganna puluwan tamandama hari deweni avasthawa man denawa api dahamida dahami solunga dahami ehenawa neda hari dahami poda haiyen katha karamu ehenawa neda sir kiyeneka Hari, Dehmi, Google Zoom memperdi, komen sama-sama nih ber. Nala suham sir. Nala suham, hari, kalau ber. Ek onru, deka moon iranru, moon tunet moonru, hatere nangu, paha aindu, haya a, hatu hata elu, ata etu, nawe onpadu, dahaya patu. Ekolaha padinandru, dolaha pani rendu, dahatuna padimundru, dahatara padinangu, pahalawa padi aindu. Right. Yamai, adupadu thiyena uchcharane prashnayak naha. Hari. Hondai dehan. Hari. Mang ilanga avastha denawa ape ninsarada. Ninsara, ehenawa neda sir kiyeneka? Ow sir. Google Zoom eppadi ninsara? Nalla Zoom. Sorry. Soluga. Onru, irandu, onru. Ini, nilungal. Nawatta nggak? Pilih aja. Ekka onru, deka andai biar. Tolongan. Ekka onru, deka mur, irandu, tuna murru, hatara nangu, paha aindu, haya aru, hata elu, atta etu, navaya onpadu. Dahaya patu, ekolaha padinonru, dolaha panirandu, dahatuna padin moonru, dahatara padinangu, pahalava padin nain. Hondai, yamai. Uchcharane kirime prashna dena kattiyage. Badu badu tama. Hari. Ilanga avasthawa man denawa ape Shakirata. Shakira, sir kiyanne ehenawada? Oh sir. Hari, Shakira, Unggul suam eppadi? Nalla suham, sir. Hari, Unggul ooredu, Shakira? Kolombo. Kolombo. Mulukwa kim sol, Unggul? Sampuna waakkin kimu tapi pirutra apa yalu wanda pahinta? Enadu oor Kolombo. Amai, aladu. Unggul paadishalai peyar enna? Enadu paadishalai peyar Sirimao Bandaranaike Vidyalaya. Hari, sol, Unggul. Eka ondu, deka irandu, tuna mundu, hatara nangu, paha aindu, haya aru, hata elu, ata etu, namaya onpadu, dahaya patu, ekolaha padinondu, dolaha panirendu, dahatuna padimundu, dahatara padinangu, pahala padinaindu. Bye. Yamai. Hari. Hari Shakira, hari putih. Mang ilang kawasta dina suwani sandani ma. Suwani, segini kah nama deh? Answer. Sorry. Unggal ur itu? Enadu ur Galpat. Galpat. Unggal parshar itu apa nama? Galpat Kanishta Vidyalaya. Galpat. Sorry. Solong. Sattimana solungal. Sorry sir. Ekka onru, deka irandu,
Tuna moonru, hatara nangu, paha aindu, haya aru, hata elu, atta ettu, navaya onbadu, dahaya pattu, ekolaha padinondru, dolaha pannirandu, dahatuna padin moonru, dahatara padin nangu, pahalava padinaindu. හොඳයි. නියමයි. නියමයි. ශ්‍රීමාල් ශ්‍රීමාල් සර් කියන ගහනවද පුතා? ඔව් සර්. හරි. කොළුඹ. 1 2 3 4 5 6 7 8 අට එට්ටු නවය ඔම්පදු දහය පත්තු එකොළහ පදිවන්රු දොළහ පන්නිරෙන්ඩු දහතුන පදිමූන්රු දාහතර පදිනාංගු පහ පහළව පදිනයින්දු. අඩු පාඩු තියෙනවා. දැන් ඔය කතා කියපු ඔක්කොගෙම උච්චාරණය කිරීම ප්‍රශ්න තියෙනවා. බය වෙන්න එපා. කියව හදාගමු. මාස 4ක වැඩක් නේද පටන් ගන්නෙ. හරි. මම එක දරුවෙකුට තව chance එක දෙනවා. උමායා සයුරි. උමායා. ඕ උමායා. උමායා නැද්ද? මම දැක්ක ඉන්නවා. තමන් කල උමායා නෑනේ. ඕ උමායා. මම අවස්ථාව දෙන්න යසිරු වශයෙන්ට හරි කියන බලන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 දාතන 13 14 14 15 15 නේ පුතේ නියමයි හරි ඔය එකේ ඉඳන් 15ට දෙමලෙන් කියන විදිය තමයි මුංචි ප්‍රශ්නයක් විදියට පළවෙනි ගැටලුව විදියට ඔන්න අපි කෝස් එකේ කතා කරේ ඉතින් ඔන්න ඕක දැන් අපේ දරුවන්ට සර් කියන්න කලින් අපේ දරුවන්ගෙන් තමයි කවිතාවක් ඔසෙ මුලින් ඇහුවේ ඉතින් ඔන්න ඕක තමයි වෙන්න ඕන. නැත්තම් සර් විභාග ලියලා අපි දරුවොත් එක වැහැගෙනවා අපි කොහොමද? නමුත් දරුවෙක්ට අවස්ථාවක් දෙන්න ඕන ගුරුවරයෙක් විදියට. ඉතින් ඒක තමයි මේ මාස 4ක වැඩපිළිවෙල ගැන වාඩි වුණා. ඒ වැඩපිළිවෙලේ තියෙන ફોකස් එක, ඒ වැඩපිළිවෙලත් එක්ක යන අර්ථාන්විතභාවය තමයි අපේ දරුවන්ට දැන් තේරුම් අරගෙන සම්බන්ධන නැද්ද කියලා තේරුම් ගන්න තියෙන්නේ. හරි. ඒක තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ. තමන්ගේ අතේ සහ දෙමාපියන්ගේ අතේ. ලොකු වැඩක් කරන වැඩක්. ඉතින් ඒක ප්‍රයෝජනෙට ගන්න. හරි. ලේසි. එකේ ඉඳන් 15ට දෙමළෙන් කියන විදිහ ඉතාමත්ම සරලයි. ඉතින් අපේ දරුවෝ දැන් අවස්ථාව අරගෙන ගොඩක් අය කිව්වා. ඉතින් ඒ අය කියපු විදිහ හරි. නමුත් උච්චාරණයේ යම් යම් අඩුපාඩු තියෙනවා. මම එකක් කියන්නම් ඒකේ අඩුපාඩුව තිබ්බට. හරි. සර් මේ ටික ඉරේස් කරන්නම්කෝ. ඉරේස් කළා අපේ දරුවන් අපේ දරුවන්ට වගේම දැන් සාමාන්‍යයෙන් වැඩි හිටි අයටත් පොඩි කවක් උස එක ශ්‍රේණි ඉඳලා රාජ්‍ය සේවක දක්වා පන්ති කරනවා ස්පෝකන් ක්ලාස් කරනවා ඉතින් ඒවත් එක්ක අපි දකින දෙයක් තමයි මෙන්න මේ 9යට දෙමළෙන් කියන විදිහ ගොඩාක් අය අමාරු බලන්න ඔන් පදු කියලා කියනවා සමහර අය තව අය කියනවා ඔන් බදු කියලා මෙන්න මේ ආකාර දෙකින්ම අපේ අය කියනවා ඔන් බදු කියලාත් කියනවා මේ විදියට ඔන් බදු කියලාත් කියනවා ඔන්න ඕකේ තියෙන වෙනස අපේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ අකුර පයන්න සහ බයන්න මගේ පුතේ හොඳට මතක තියාගන්න දෙමළ භාෂාවේ ලේසිම අකුර තමයි මෙන්න මේක ලියන්න මෙන්න මෙහෙම ඉරක් ගැහුවා මෙහෙම ඉරක් ගැහුවා හරිම නියමයි ඊළඟට අපි කෝස් එකෙන් ඉගෙන ගන්න දෙවෙනි අකුර තමයි මේ බලන්න මෙහෙම ලියන්න ඔන්න කොහොම දානවා ඔන්න ඔය දෙවෙනි අකුර තමයි පුතේ මෙන්න මේ පයන්න සහ බයන්න දෙකටම අපි යොදා ගන්නෙ හරිම ලේසි ඔන්න ඔය ගැටලුව නිසා තමයි අපේ දරුවන්ට වගේම වැඩිහිටියන්ට මොකක්ද මේ පයන්නද බයන්නද ඔත්පදුද
ඔන්බදු ද කියලා තේරුම් ගන්න බැරි. ඔබටම තේරෙයි කෝස් එකේ මේ අකුරත් එක්ක අපි කතා කරාම. දෙමළ අක්ෂර මාලාවේ අකුරු තියෙනවා ගොඩක්. සර සහ ව්‍යංජන විදිහට අපි ඉගෙන ගත්තා. සර 12යි ව්‍යංජන 18යි කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අපි ඒක තව දීර්ඝකල් ඉගෙන ගන්නවා. කෙටි සර සහ දිගු සර කියලා හරිම නියමයි. ඊළඟට ව්‍යංජන අකුරු ටික අපි ඉගෙන ගන්නවා සැහැල්ලු අකුරු මොළලින. තව වැඩ ගොඩායි උඹේ. සර අද ඔක්කොම කියන්නේ නැහැ. එතකොට කිසි රසයක් නැහැනේ. මෙන්න මේකේ මෙන්න මේ අකුරු දෙකේ තියෙන වෙනස සහ උච්චාරණය කොහොමද අපි තේරුම් ගන්නෙ මෙන්න මේ අකුරත් එක්ක. ඒ හැම දෙයක්ම අපි කතා කරනවා කෝස් එකේ ඉදිරි වැඩ ටිකත් එක්ක. හරි. ඔය ලේසි ප්‍රශ්නයක් දුන්නේ. අපි ලියාගමු තව ප්‍රශ්නයක්. ලියාගන්න දෙවනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නය ලියාගමු අපි. තාමත්ම සරලයි. දෙවනි ප්‍රශ්නය ලියාගමු අපි. දෙවනි ප්‍රශ්නය ලියාගමු. ඔන්න ලේසි ප්‍රශ්නයක් වෙන්නේ. හරිද? පහත සඳහන් ලියාගන්න ප්‍රශ්නයක්. දැන් ඔයාලට වාර විභාගයක් තියෙනවා. තුන්වෙනි වාර විභාගයක් පාසලේ පටන් ගන්නවා. ඉතින් දකුණු පළාත් සභාවේ ගුරුවරයෙක් විදියට අපේ දරුවන්ට 24 වෙනි සමාජ විභාග පටන් ගන්න මේ මාර්තු මාසේ. ඉතින් අපේ දරුවන්ට වගේම ලංකාවක තුල ඉන්න දරුවන්ට තුන්වෙනි වාර විභාගයක් තියෙනවානේ. ඔය තුන්වෙනි වාර විභාගයේ පළවෙනි ප්‍රශ්නේ විදියට එන්නේ ගොඩාක් ඉඩකඩ තියෙන අක්ෂර මාලාවත් එක්ක ප්‍රශ්නය තමයි අපි දැන් උන්චි ලේස් ප්‍රශ්නයක් කතා කරන්නේ. ඊළඟ ප්‍රශ්නය. පහත සඳහන් දෙමළ අකුරු වලට ගැළපෙන පහත සඳහන් දෙමළ අකුරු වලට ගැළපෙන පහත සඳහන් දෙමළ අකුරු වලට ගැළපෙන දෙමළ අකුරු වලට ගැළපෙන දෙමළ අකුරු වලට ගැළපෙන සිංහල අකුර ලියන්න 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 නැවතගත් ප්‍රශ්නය තාමත් වැදගත් ප්‍රශ්නයක් හරි ඔන්න ලියාගන්න මුල් ප්‍රශ්න පහ ලියාගන්න මුල් ප්‍රශ්න පහ දේසිම අකුරු ටික ලියාගන්න බලන්න. දේසිම අකුරු ටිකක් උඹේ. ලියන්න බලන්න. ලේසි ඔන්න මේ අකුරු 10 අකුරු 3ක් 4ක් එක්කත් පුළුවන් ඔයාලගේ වාර විභාගයේ ප්‍රශ්නයක් විදියට හරි අවබෝධයෙන් ලියන්න වැඩ ගොඩයි අද පුළුවන් විදියට කරන්න අපි පටන් ගත්තට පස්සේ ලේසි මම කරන්නේ කේෂණි ලියන ඉවරද නේ ඉවරද පුතේ ඔව් සර් බැයි එමයි හොඳයි මිතුෂි ඉස්සර ලියලා ඉවරද ඔව් සර් බැයි මිතුල ලියලා ඉවරද නෑ සර් ආ ලියන්න ලියන්න කලබලයක් නෑ ලියන්න ඒක නම් කිව්වේ වැඩ කරන්නේ නැති ළමයි සම්බන්ධ වෙන්න එපා කෝස් එකට ඒක අපරාධයක් එමාපියන්ගේ සල්ලිත් අපරාධේ ඔයාලගේ වෙලාවත් අපරාධේ
වැඩ කරන ළමයි 10 දෙනෙක් මට ඉදිරියට ගැනීම කොටන මම අනිවාර්යයෙන්ම වගකීම් අරගෙන යනවා තමා කිව්වනේ වැඩ පිළිවෙල අපේ මං කරා ලේසි ප්‍රශ්න 10ක් ලේසි ප්‍රශ්න 10ක් හරි අවබෝධයෙන් ලියන්න දෙන්නේ ඔය ප්‍රශ්න විභාග ප්‍රශ්න ඕවා බයෙන් ඉබා අපි හදාගමු ඕවා මං කරන්නේ කරන්න බලන්න හරි අවබෝධයෙන් ඔයාලා කිස්තේකට බලන්න එපා හොඳද දැන් ලබන සතියේ පස්සේ කියන්නේ අදින් පස්සේ කෝස් එකට සම්බන්ධ වෙන දරුවෝ විතරයි අපි එකතු කරගන්නේ ඉතින් එහෙම වුණාට පස්සේ අපිට ලේසි වැඩ කරන ළමයි ටික විතරයි ඉන්නේ සර් පෞද්ගලික වල දන්න දරුවෝ ටික ඉතින් එතකොට සර්ට පුළුවන් ඔයාලගේ වැඩ ටික දැන් ගෲප් එකක් හදන්නත් අපිට තව ප්‍රයිවසි දාන්න ඕනේ නැහැ හේතුව අපිත් එක්ක වැඩ කරන දරුවෝ සෙට් එකේ ඉන්නේ ඉතින් ඒ අයට අපිට ලස්සන වැඩක් කරන්න පුළුවන් සර්ට වැඩ දීලා තක්කල බලන්න පුළුවන් බලලා අනුපාඩු දිනක් කියන්න පුළුවන් අපි දැනටත් ඔන්ලයින් ක්ලාස් වලින් කරනවා මාත් එක්ක වැඩ කරන තව දුර පුතාල දන්නවා හරි මම කරන්නකෝ තව විනාඩි දෙකක් තුනක් දෙන්න ඔ අපි තෙස දිනයක් කරමු කරන්න බලන්න වැඩේ තෙස දිනයක් දාන්න හොඳයි වශයෙන් නියමයි හොඳයි සෆායා ආ ඉන්නවා නේද ආ ජර්නි හොඳයි පුතේ ජර්නි ආරණ්‍ය ආරාධ්‍යා හොඳයි පුතේ හොඳයි උමායා උමායා ඉන්නවා නේද හොඳයි නිසිනි හොඳයි පුතේ හොඳයි සුමනි හොඳයි ආ නිම්සර හොඳයි පුතේ ආ ටුන්සර් මේ ඉන්නවා නේද ඔෂාන් සහ ඔෂාන් හොඳයි පුතේ නියමයි හොඳයි නින් සර හොඳයි ලස්සන වැඩක් කරන්න පුළුවන් අපිට එසද ඉන්නවා සෙනුරි සහන්‍ය ආ සෙනුරි ඉන්නවා නේද හොඳයි පුතේ නියමයි හරි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියලා ඉවරයි හෑන්ඩ් රේස් මාක් එකක් දාන්න බලන්න අද බැරි වෙන්න පුළුවන් නමුත් ප්‍රශ්නයක් නැහැ අපි ඔය කෝස් එකේ එකින් එක කතා කරනවා මේ අකුරු වලට අපි සුවිශේෂී නම් තියනවා මේ සුලි 3යි 3ට දෙවලින් කියන්නේ මූන්රු සුලියක්නේ සුලි 3යි මූන්රු මූන්රාම් සුලින හරිම නියමයි ඔය කෝස් එකේ කතා කරමු දැන් ඔබ ලියාගමු කරන්න බලන්න පුළුවන් විදියට
රාමායනය ඊළඟට තෙල් රාමන්නේ කතා එහෙම විමනේ ඉගෙන ගන්න තරම් සතුටක් තාත් නැහැ. ඒ කතා මාර්ම ලස්සනයි පුතේ. දැන් අපේ දරුවන්ට මතක් වෙනවා අන්තරේ සීනිකා කතාව ළඟා නේද? තරණිදා අන්තරේ අන්තරේගේ පුතයි සීනිකා සීනිකා කතාව. ඒ වගේ තමයි තෙන්රාලිදාමගේ කතාව. හරිම ලස්සනයි. මෙවල සාහිත්‍ය සම්බන්ධ ඇත්තටම ලොකු අත්දැකීම් ප්‍රමාණයක් වගේම අපි මෙවල පොත් කියවන ඉතින් සාහිත්‍යමය පොත් තාමත් වැදගත්. ඊළඟට අපේ මාටින් වික්‍රමසිංහ වගේම තමයි දෙමළ භාෂාවෙන් ඉන්න විද්වත්තු. ඒ වගේ කම්බට් වැදගොඩායි. ඔය සම්බන්ධව මාස 4ක් කාලයක් තුල දිනනවා වැඩගොඩ. ඉතින් පුතේ නියම ගමනක් යන්න පුළුවන්. හරි විදියට වැඩ කරමු අපි. හරි නේද? අපි බලමු. මම අහනවා පළවෙනි ප්‍රශ්නය දිලුෂිගෙන්. දිලුෂි. දිලුෂි. සර්. ඔව්. දිලුෂි මට කියන්න බලන්න මෙන්න මේ පළවෙනි මම අපි දෙමළ වචන මුකුත් කතා කරන්න යන්නේ නැහැ සර් දෙමළේ කතා කරන්න යන්නේ නැහැ. අද සිංහලෙන් අපි අඳුරගමු. හරි. දිලුෂි මට කියන්න බලන්න මේ අකුර දැක්කල පස්සේ මොකද මතක් වෙන සිංහල අකුරු දෙක? ඩ මෙන්න මේකෙන් අපේ තුල පුතාල ලියන්නේ එක අකුරයි. ඔන්න ඕක තමයි ප්‍රශ්නය. අපි කෝස් එකේ කතා කරනවා මේ වගේ අකුරකට ඇයි මේ වගේ උච්චාරණ මේ වගේ අකුරු දෙකක් යොදන්නේ කියලා. අපි හැමෝම දෙයක් එකින් එක ලියලා ගන්නවා. හරිද? ඒ විතරක් නෙමෙයි. මේ අකුර සරකලා බලලා අපි ඒකට කිස්පිලිපාපිලිත් යොදනවා. හරිම නියම වැඩක් පුතේ. මාස 4 ලොකු ගේමක් ගහනවා. ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. මේ විදිහට තමයි ඉන්නේ අට් හල් කිරීම දයන්නට හල් කිරීම. ඔන්න ඊළඟ එක මම අහනවා පුතෙක්ගෙන් එජි හිමාෂ සර් ඕ හිමාෂ මේ දෙවනි අකුර කියන්න බලන්න මොකක්ද උප් අල්පයන්න ආ හරි අල්පයන්න ඊළඟට අල්මයන්න අල්මයන්න පුතු අම්මෝ නෑ ඒ නැස නම් හිටි තුන්වෙනියෙක් කියලා නෑ නෑ මට ඕන මෙන්න මේක තව අකුරක් එන්න පුළුවන්ද කමන්නේ හිමාෂ හොඳයි කමක් නෑ මට කියන්න බලන්න අපේ පොඩි තුවක් උස එක තරහ දරුවා ආ තිසරි ඉඳවා තිසරි අල් බයන්න අන්න හරි අල් බයන්න තිසරි උඹ කොහොමද එක්කදී කොහොම සරසනීප නැල්ල සුහම් සර් නැල්ල සුහම් හොඳයි එතකොට තිසරි මට කියන්න අපිට මේකේ මේ අකුරු දෙකම ගන්න පුළුවන්ද? ඔව් සර්. අන්න හරි. පුළුවන්. එතකොට ඔන් බදු කිව්වත් හරියන්න ඕන නේද? ඔන් බදු කිව්වත් හරියන්න ඕන නේද කිසරි? ඔව් සර්. ආ, ඔව් සර් කිව්වොත් එතන වැරදි. හරිද? එහෙම බෑ. මේ අකුරට පයන්නයි බයන්නයි කියන්නේ පයන්නක හල් කිරීමයි බයන්නක හල් කිරීමයි දෙකම තිබ්බට අපිට ඔන් බදු කිව්වත් හරි දෙන්න බෑ. එකින් එකයි එක බලමු අපි ඉදිරියට. හොඳයි ඉතින් පුතේ නියමයි. හරි. මට කියන්න බලන්න තුන්වෙනි අකුර අපේ හේෂණි. හේෂණි. හල් මයන්න. නියමයි. හල් මයන්න. හොඳයි පුතේ නියමයි. හොඳයි හේෂණි. මට ඊළඟ අකුර කියන්න බලන්න අපේ ඔෂිනි. ඔෂිනි පුතා. අල් රයන්න නියමයි අල් රයන්න මේ දැන්ක තාම ඉගෙන ගත්තෙත් නැතුව හොඳයි ඔෂිනි දැනට ඉගෙන ගත්තෙත් නැතුව මුනු පැත්තට හදා ගන්න පුළුවන් තරුෂි ඊමට කියන්නේ ඊළඟ එක තරුෂි ඔත් තරුෂි නැද්ද උමාය කියන බලන්න උමාය ඔයා පස්වෙනි එක නේද? ඔව් පුතා පස්වෙනි එක. සර් අල්ලා යන්න. අල්ලා යන්න. හොඳයි.
උමායට මතකද සර් එක දවසක් කියලා දුන්න මේ ලයන්නට දෙමළෙන් කියන විදිය මතකද නෑ සර් මතක නැද්ද කමන්නේ හරි හොඳට බලාගන්න අපි මේවා කෝස් එකේ කතා වෙනවා පුතේ මේ ලයන්න දිහා බැලුවට පස්සේ ඔය දන්නානේ සර්පය උමාය දැකලා තියෙනවනේ සර්පය නයි වෙන්න පුළුවන් පාම්බු සර්පයට කියන්නේ පාම්බු කියලා පාම්බු බලන්න සර්පය යන්නේ මේ විදියට බලන්න දැන් නයික් කම යතුරු ගන්න එක හොඳ මායා නයික් ආ නයික් අපි කොහොමද අඳුර ගන්න ආච්චි නයික් අඳුර ගන්න හරි ලේසි නයික් ඔළුවේ තියෙනවා නේද අකුර ආවස ආ මොකද ඒ අකුර පයන්න ඒකෙන් අපි නයා අඳුර ගන්නවා හරිද බලන්න සර්පය වගේ ලයන්න නිසා අපි මේකට කියනවා සර්පයර දෙවලින් කියන්නේ කොහොමද මාය පාම්බු සොලුකල් පාම්බු 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 අන්න හරි මේ ලයන්න එතකොට සර්පය වගේ ලයන්න නිසා අපි මොකද්ද කියන්නේ පාම්බුල සොලුකල් පාම්බුල සත්‍යමහ සොලුකල් අයියම කියන්න පාම්බුල මීඳුන් සොලුකල් මීඳුන් සොලුකල් එක සැරයක් ආම්බුලේ හොඳයි දැන් තේරුණාද මේ ලයන්ද ඔව් සර් නියමයි ඕ අපි එකින් එක කතා කරනවා දෙමළ වචනත් එක්ක හරි ඊළඟ අවස්ථාව මම දෙනවා අපි දර්ශිකාට දර්ශිකා සර් උඹ සෝම් එපඩි කොහොමද සැපසරිද දර්ශිකා දහම් පාසල් ගියා නේද දර්ශිකා මට ප්‍රශ්නයක් අහනවා වගේ මට කියන්න සර් මේ උගන්වලා දීන ඔයාලට මෙන්න මේ නයන්නට කොහොමද අපි දෙමළෙන් කියන්නේ කොහොමද කියන්නේ මතක නැද්ද මට කියන්න පුතාම දෙකට දෙමළෙන් කියන්නේ කොහොමද දර්ශිකා දෙකට දෙකට ඉරණ්ඩු ඉරණ්ඩු දෙකට කියන්නේ ඉරණ්ඩු නම් එතකොට බලන්නනේ විතර සුලි කීයක් තියනවද ආ දෙක දෙකයි එතකොට අපි මේකට කොහොමද කියන්නේ ඉරණ්ඩාම් සුලින සොලුක ඉරණ්ඩාම් සුලින ඉරණ්ඩාම් සුලින අදම ගැහුවේ වචනය ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ පොෂන් වලින්ද සත්‍යම් සොලුක ඔව් අදමයි ඇහුවේ හරි දර්ශිකා දැන් අපේ යාළුවන්ට උගන්වමු හරිද දර්ශිකා දෙක දෙමළෙන් කියන්නේ කොහොමද ඉරණ්ඩු ඉරණ්ඩු මෙතන සුලි කීයද දෙකයි දෙකයි ඒක නිසා අපි මොකද මේකට කියන්නේ ඉරණ්ඩාම් සුලින නියමයි වැඩේ තේරුණා නේද පුතේ ඔව් සර්. අයි තමතක වෙන්න බෑ. අමතක වෙන්නේ නැහැ. ඉතින් කොහොමත් අමතක වෙන්න දෙන්නේ නැහැ සර්. කොමාරි ඉදිරියට කරගත්තම හරි. මම ඊළඟ අවස්ථාව දෙනවා කාටවත් දෙන්නේ. ඔෂාන් සහ ඔෂානි. ඇහෙත් දන්නේ නැහැ කතා කරද්දි. බලන්න පොඩ්ඩක් කතා කරන්න බලන්න. සර්. අන්න හරි. හරි. ඔන්න අයියයි නංගි උගන්වන්න ඕන අපේ යාළුවන්ට. හරිද? බලන්න. හරි. ඔන්න දැන් මේක දැක්කට පස්සේ අපේ දරුවන්ට ලේසි ඉරණ්ඩාම් සුලිම මට කියන්න බලන්න ඔෂාන් කියන්න බලන්න ඉන්නව නේද දෙන්න කොහො ඉන්නව නේද දෙන්න නැද්ද අයියෝ කඩවලේ කොහෙද දුවන්නේ ආ මත් එසදි අවස්ථාව දෙන්නම්කො එසදි එසදී ඇහෙනවද ඔව් සර් හරි
එසනි දැන් අර අපේ අර අපේ දාංශිකාට සර් තේරුම් කරපු විදිහත් එක්ක මේ වැඩේ තේරුණා නේද? ඔව් සර්. මේකට කොහොමද දෙමළින් කියන්නේ? ඉරන්ඩු සුරිනාන. හරි. ඊළඟට දැන් මේක දැක්කට පස්සේ මට මුලින් කියන්න මේකේ අකුරු මොකද්ද? සිංහල අකුර. මූර්තදෙන් අල්නා යන්න. හරි. මූර්තජ අල්නා යන්න. එතකොට පුතේ මට කියන්න මෙන්න මේ මූර්තජ අල්නා යන්නට යොදාගන්නේ අපි මේක නම් අපි මේකට දෙමළෙක් පොඩිකෝ අපු මිස්ටෝ උගන්වලා දීන්නේ පුංචි දේවල්. මූර්ත සුලිනාන. හරි. මූර්ත සුලිනා. එහෙමද සුදු? අපිට යාළුවෝන්ට දැනගන්න කියමුද කොහොමද මේක අපි සරෝ උගන්වලා දීන්නේ පොතු අපු මිස්ටෝ. හරිම නියමයි. බලන්න මේක කොහොමද අපි සුලි තුනා. ඒකට මුන්දු මුන්දු ඒක නිසා අපි මේකට කියනවා මොකද්ද මුන්දු සුලින යමයි මුන්දු සුලින හරි තේරුණා නේද ඔව්ස හරි යමයි හොඳයි මම ඊළඟ අවස්ථාවක් දෙනවා අපේ සපායට සපායා අපත් ඉන්නව නේද ළඟ හා අපත් ඉන්නව නේද ළඟ අපා 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 උගස්සෝ මෙන් පිටි සොළුඟ නල්ල සුවන්ත බයි නෙමයි සපාය කියලා බලන්න මට වෙන මේ අකුරට මොකද්ද අපි දාන සිංහල අකුර මූර්ත ජල්ලා යන්න මූර්ත ජල්ලා යන්න අපිට මෙතෙන්ට තන්තුතල යන්න ලියන්න පුළුවන් නේද පුළුවන්ද දැස ඇයි බැරි ආ රන්සන් ජල්ලා යන්න කියනවා නේද අන්නා හරි නෙමයි හොඳයි හිමයි සපාය හොඳයි මම ඊළඟ අවස්ථාව දෙනවා අපේ කාටද ජර්න් පිට දෙන්නම්කෝ ජර්න් ඉන්නවද නැද්ද ආ සෙනුරි අකිත්මා සෙනුරි කතා කරාද කලින් සෙනුරි කතා කරාද කලින් හරි මම දෙන්න කලින් අවස්ථාව කලින් ඔව් කලනි ඔව් කලනි මේ අකුර දැක්කට පස්සේ මොකද මෙතෙක් දෙන්නව සිංහල අකුර ආ කලනි අමාරුයිද දන්න නම් දන්න නැත්නම් කමක් නැහැ කියන්න සර් කිසි ප්‍රශ්නයක් නැහැ හරි කමක් නැහැ අපි හදාගන්න බලමු හරි කවන්නේ කලින් අපි හදාගමු මට කියන්න බලන්න ඒකට පිළිතුර යෂින්ද්‍රි මතීෂා යෂින්ද්‍රි පුළුවන්ද කියන්න පුළුවන් සර් අන්න හරි පුළුවන් නම් කියන්න බලන්න නෑ උන් නෑ තමයි මොන නෑද මූර්තජ නෑද තානා කුරක් තියනවා දන්ද දන නියමයි ඔන්න ඕව තමයි අපි හදාගන්න ඕන ඔය මූලික දැනුම තමයි අපි හදා ගන්න ඕනේ. ණයනු දෙකයි. මූර්තජ දන්තජ. ඒ වගේම දෙම එක අපි කඩේින් කතා කරමු. හරි. මෙන්න මේ අන්තිම අකුරට මොකක්ද එන්නේ? මට අන්න ඒක කියන්න බලන්න. නිලුක්ෂි. නිලුක්ෂි කියන බලන්න අන්තිම අකුරට මොකක්ද එන්න ඕන? සක්. ස් අකුර. ඒකද? ඉන්නල් ප්‍රශ්න දිනා නේද මට සුවනි කියන බලන්න සුවනි මේක විතරද නෑ සර් නෑ තව මොකක්ද දෙන්න ඕන අල් ජයන්නයි අල් ජයන්නයි හරි එතකොට ඔන්න ඔය විදියට තමයි ඔන්න ඕක තීරණය වෙන්නේ හොඳයි ඇත්තටම හොඳයි මෙතන ඉන්නවා හොඳ දරුවෝ සෙට් එකක් මම ඒකයි කිව්වේ පුතේ ඔයාලා පෝස්ට් එකට සම්බන්ධ වෙනවා නම් අංක 1 සර් දෙන වැඩ ටික කරන්න වෙනවා
Ara api board dike liyala thibba step by step ape wenatika pilimata karagena yanne. Ithin etanin ape wenatika patan gattama oyalata voice record sewanna denawa. Speech katha karanna denawa. Speech වාක්‍ය පහ වාක්‍ය හයක් වාක්‍ය හතක් ඒවා පිළිබඳව ඉදිරියෙන් දැනුවත් කරන්න. අදින් දැන් මේක සම්බන්ධව අවබෝධයක් එන්න ඇති. මේක සම්බන්ධව අවබෝධයක් ආවේ නැත්නම් දැන් ගුවන්වත් දිනන අවබෝධයක් එන්න ඇති. ඒක කලින් ඉගෙනගෙන නැත්නම් කිසි දෙයකට බය වෙන්න එපා මොකද අපිට කාලය තියෙනවා හොඳටම. මාස 4ක වගකීමක් ගත්තේ ඒකට පොඩි දුවක් උස. ඉතින් ওই මාස 4ේ වගකීම තුල අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. අංක 1 දැන් අපේ දරුවන්ගේ ප්‍රශ්නයක් අහුම කියනවා නයන්න නිකන් නයින්ද බෑ හරිද නයමු කියනවා සිංහලේ දෙකක් නයන්න මෙන්න මේ නයන්න ඒ වගේ තමයි කිදේ දෙමළ භාෂාවෙත් තියෙනවා නයන වර්ග තුනක් මෙන්න මේ විදියට මූන් රාම් සුලින මේ විදියට රන් රාම් සුලින ඊළඟට මෙන්න මේ විදියට තවන අකුරක් තියෙනවා ඉතින් ඔන්න ඕවා මේ අකුර දැක්කට පස්සේ මොන නයන්දද නිකන් නයන්න කිව්වොත් හයියෝ කලවලේ අදහනවා මේකට නිකන් නයන්න කිව්වොත් හයියෝ හරි නමුත් මෙහෙම නේ අපි කුරුදු වෙන්න ඕන අන්නේ අපි හදා ගන්න ඕන ඊළඟට සිංහල භාෂාවේ තියෙනවා පුතේ ලයන වර්ග දෙකක් දන්තද ලයන්ද සහ මූර්ධජ ලයන්ද කියලා දෙමළ භාෂාවේ තියෙනවා ලයන වර්ග තුනක් සර්පය වගේ නිසා දැන් සෝමන්දලා තියෙන්නේ පාමුල කියලා කියනවා ඊළඟට මෙන්න මේ ලයන් දෙක හරිම නියමයි බලන්න ඉතින් මොවා තර්කයෙන් ඉන්න ඕන මේ වගේ දේවල් අපි ඉගෙන ගන්න පුතේ තර්කයෙන් අපි කෝස් එක පටන් ගන්න දවසේ අපි කතා කරන ලස්සන වැඩ ටිකක් ඒ ඔක්කොම ඔබට ලබා දෙන ටියුට් එක ඉතින් මේකේ ටියුට් එකේ හැම දෙයක්ම පිළිවෙලට දෙනවා මේක ඊළඟට මේ බලන්න මෙන්න මේ විදිහට අපි තව අකුරු දෙකක් ඉගෙන ගන්නවා ඉදිරියේදී බලන්න මෙතන 3යි මෙතන 3යි මෙතන 2යි මෙතන 3යි මෙතන 3යි මෙතන 2යි ඔක්කොම අකුරු 8ක් තියෙනවා පුතේ. ඔන්න ඔය අකුරු 8න් වාර විභාගේ නියම ප්‍රශ්න හැදෙනවා. පුතේ ඔබත් එක කතා කරන පොඩි දුවක් උස එක ශ්‍රේණියෙන් දා රාජ්‍ය සේවක දක්වා පන්ති කරන ගුරුවරේ ඒ විතරක් නෙමෙයි. ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන කෙනෙක්. ඉතින් අපි දන්නවා දරුවන්ට වර්ධින දැන් මේ මොහොත දෙයක් වෙච්ච බලන්න මේ අකුරු 8න් ඔයාලා පුළුවන් අඬවන්න. ඒ තත්ත්වයට අපි හදන්න පුළුවන් අපිට. නමුත් අපි ඇඳෙත් අපි අඳන්න ඕනේ නැහැ භාෂාව බැරි කම අපි හදා ගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම හදා ගන්න මේ මාස හතර ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ප්‍රශ්න දෙකක් කතා කරා. ඔය මූලික දැනුම බේසික් එක. අර අපේ පළවෙනි කොටසේ කුංචි පරිච්ඡේදයක් තමයි අපි පටන් ගත්තේ. ඉතින් ඔතනින් අපේ වැඩ ටික නතර වෙන්නේ නැහැ. ඔතනින් අපේ වැඩ ටික නතර වෙන්නේ නැහැ. හොඳට අහගන්න. නැවත අර කලින් කතා කරා වගේ අපේ මේ මාස 4 වැඩ පිළිවෙල ගැන අපේ දූල පුතාලා දැන් දැනුවත් වෙලා තියෙන්නේ. ඉතින් පුතේ මෙහෙමයි. කෝස් එකට සම්බන්ධ වෙනව නම් උගන්වන වැඩ ටික හරියට කෙරෙන්න ඕන. ටියුට් ටික PDF ටික අනිවාර්යයෙන්ම print out අරගෙන වෙලාවට සම්බන්ධ වෙන්න ඕන. 12:00 නම් 12:00ට සම්බන්ධ වෙන්න. 10:00 පාසල් ගිහින් පොඩ්ඩක් ඉඳිලා එනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් එකට join වෙන්න. ඒක ගැටලුවක් නැහැ. ඒක එක. ඊළඟට ක්ලාස් එක ඉවර වෙනකම් ක්ලාස් එකේ සම්බන්ධ වෙලා ඉන්න වාරෙම නැත්තම් අපරාදේ. මාස 4යි. ওই මාස 4ේ අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒ උකට මතක තියාගන්න. ඒ උගන්වන දේවල් පාඩම් කරගන්න ස්පීච් එකේ වන්දෝනසේක වොයිස් රෙකෝඩ් එකේ වන්දෝනේ මොදියක්ම මොනරුම් විදියට. ඊළඟට ඔයාලගේ වැඩ ටික බලද්දි ප්‍රශ්න තියෙනවා අපිට කතා කරන්න. ඒ හැම දෙයක්ම සර් ෆොටෝ මාර්ගින් ඔයාලගෙන් ගෙන්න ගන්නවා තොරතුරු. ඒ හැම දෙයක්ම පුතේ මම මගේ කාලය කැප කරනවා වගේම ඔබත් කාලය කැප කරන්න ඕනේ මේ වැඩවලට. ඉතින් මොඳ විදියට වැඩ කරමු මේ මාස 4. අපි පටන් ගත්තනේ අපේ වැඩ පිළිවෙල. ලබන සතිය මම හිතන්නේ අපේ ආයතනෙ දිනේ අරගෙන තියෙන්නේ කෝස් එකට සම්බන්ධ වෙන දරුවෝ විතරයි අතුවත් කරගන්න. ඉතින් මේව සම්බන්ධව ආයතනෙන් දැනුවත් කළා කියන්නේ මුදල් ඒව සම්බන්ධව ආයතනෙන් දැනුවත් කළා වෙන්නේ. ඉතින් ඉතාමත්ම සීමිත සංඛ්‍යාවක් තමයි මම බදවා ගන්නෙ. ඉතින් මේ සීමිත සංඛ්‍යාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. මම කිව්වා මාස 4න් පස්සේ තව ප්‍රයෝජනවත් දෙයක් තියෙනවා ස්කෝමන් පැමිණි ක්ලාස් එක. ඒකට මම අමතරව ළමයි සම්බන්ධ කරගන්නේ නැහැ. මේකට සම්බන්ධ වෙච්ච ළමයි 50ක් කිව්වට මම 50ක් බදවා ගන්නෙ නැහැ. ඒකත් තව අඩු කරනවා ළමයි 30කට. හේතුව තමයි අපි කතා කරන්න ඕන. කතා කතිකත්වය හදන්න ඕන. ඉතින් මේක නිසා කෝස් එකට සම්බන්ධ වෙන දරුවන්ට විතරයි මේ අවස්ථාව ලබා දෙන්නේ. සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා වටිනා සහතිකයක්. ඒ හැම දෙයක්ම එක්ක අපි හොඳ ගමනක් යනවා. ඉතින් ඔන්න අද පුංචි ප්‍රවේශයක් ගත්තේ. වැඩ ගොඩයි. ස්පීච් තියෙනවා, රීඩින් තියෙනවා, වැඩ ගොඩයි පුතේ. වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මම මේ සතිය අර රීඩින් එක දාන්නේ නැහැ. මේ සතිය දාන්නේ නැහැ. හේතුව තමයි අපිත් එක්ක වැඩ කරන දරුවෝ සෙට් එක එකතු වෙන්නේ ලබන සතියේ.
ඉතින් ඒ අයට අපි ඒක ලබා දෙනවා ඉතින් අපි හොඳ වැඩ ටිකක් කරමු අද පටන් ගත්ත මේ වැඩසටහන තමයි හදවතට වැටුණා දාන්න බලන්න හાર્ට් රේට් එක පොඩි කොටසක් විසේ දාන්න බලන්න හાર્ට් රේට් එකක් දාන්න බලන්න පොඩි කොටසක් බලමු ඔච්චර හොඳට සර් වගේ වැඩසටහන ගැන අවබෝධයක් ලැබිලා කෝස් එක පිළිබඳ අවබෝධයක් ලැබිලා හොඳට වැඩ ටික කරගන්න පුළුවන් දරුවෝ සෙට් එක නියමයි හොඳයි අපි එහෙනම් ලබන සතියේ කෝස් එකකින් හම්බෙමු නියම වැඩ ටිකක් එක්ක ඔයාලට PDF එක ලැබෙන්න සලස්සන්නම් group එකට සම්බන්ධ වෙන දරුවන්ට ඒක ඉක්මනටම ලබා දෙන්නම් එතකොට ඒ වැඩ ටිකක් හරි එහෙනම් අපි ලබන සතියේ හම්බු සියලු දෙනාම පරිස්සමින් ඉන්න ලොකු වැඩ ටිකක ආරම්භයක් තමයි අද ගත්තේ වණක්කම් ආයුබෝවන් මුල්මණියල්ගේ තෙරුවන් සරණයි අடுத்த வாரம் மீண்டும் சந்திப்போம் சரி